සියලු සංකත අසංකත සියලු ධර්මයන් පිළිබඳව නිර්වශේෂ ඉතිරිවක් නැති නිර්වශේෂ දැනුම ඥානෙට සර්වඥතා ඥානය කියලා නම් කරනවා.
ඒ සර්වඥතා ඥානය සංකත අසංකත සියලු ධර්මයන් ධර්මයන්ම තථාගතයන් වහන්සේ නුවණින් දැනවදාරනවා දැකවදාරනවා සංකත ධර්ම කියලා සඳහන් කරන්න පින්වතුනි හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා වූ සියලු ධර්මයන් සංකත ධර්ම හැටියටයි සඳහන් කරන්නේ එහෙනම් ලෙස කමනාසය දිව ශරීරයේ සිත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතවිලි කියනවා මේ බාහිර අභ්‍යන්තර ආයතන අරමුණු සියල්ලම සංකත ධර්මයයි. ඒ වගේම කර්මය, කර්මඵලය සංකත ධර්මයක්. දුක දුකට හේතු ආදී සංකත ධර්ම. මේ ආදී වශයෙන් හේතුඵල සම්බන්ධතාවයෙන් යුක්ත සියලු ධර්මතා සංකත ධර්ම හැටියට බුදුරජාණන් වහන්සේ ඔබ අප සෑම දිනකටම පැහැදිලි කරනවා. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝක, සතර ආපාය, මේ සක්වල, පිට සක්වල අනන්ත සත්වල සියලුම ධර්මතා සංකත ධර්ම හැටියට හේතු ප්‍රත්‍යයෙන් සකස් වුණා වූ ධර්ම හැටියට සඳහන් කරන්නේ. අසංකත ධර්මයේ නිර්වාණ ධාතුව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අසංකත ධර්මය කියලා සඳහන් කරන්නේ හේතු ප්‍රත්‍යයෙන් හට නොගත්තා වූ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ සෑම ධර්මයක්ම වෙනස් වෙන සුළු අනිත්‍යයි. එවගේම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සෑම ධර්මයක්ම දුකටමයි හේතු වෙන්නේ. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා සෑම ධර්මයක්ම අනාත්මයි. තමාට කැමති විදිහට පවත්වන්න පුළුවන් කමක් නැහැ. මම මාගේ මාගේ ආත්මය කියලා ගතියුත්තක් නැහැ. හේතු ප්‍රත්‍යයෙන් සකස් වන්නා වූ සෑම ධර්මතාවයක්. එහෙනම් පින්නතුනි කාම රූප අරූප කියන භවත්‍රයේම මේ මුළු විශ්වය තුළම හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතා තමයි පවතින්නේ. ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතා සියල්ලන් හේතු ප්‍රත්‍යයෙන් හට නොගත්තා වූ නිර්වාණය නැමැති අසංකත ධාතුවත් තථාගතයන් වහන්සේ මැනවින් දැකවදාරනවා දැනවදාරනවා. ඉතිරියක් නැහැ, නොපෙනෙන ස්වභාවයක් නැහැ. මෙපමණයි පෙනෙන්නේ, මෙපමණ දේකුයි පෙනෙන්නේ. එවැගේම මෙපමණ බුදුරජාන් වහන්සේට පෙනීමක් නැහැ, ඉතිරි වෙනවා කියලා කිසිම අවස්ථාවක බුදුරජාන් වහන්සේට නොපෙනෙන නොදෙපෙන දෙයක් නැහැ. මේ නිසා තමයි සම්ප සංකත මසංකතං අනවශේෂං ජානාති ති සබ්බඤ්ඤත ඥානං කියන බුද්ධ දේශනාව සඳහන් වෙන්නේ. එනම් පින්නතුනි එබඳු ශාස්ත්‍රවන් වහන්සේ නමක් තමයි ඔබ අප සෑම දිනකටම මේ ලැබිලා තියෙන්නේ. ඒ ශාස්ත්‍රවන් වහන්සේට ඒ ප්‍රඥාවේ කෙළවර වන සම්බුද්ධත්වයේ අවබෝධ කිරීම පිණිස අනන්ත අපරිමාණ කාලයක් සිත සකස් කරගත යුතුව තිබුණා. ඒ ප්‍රඥාවේ කෙළවර සම්මා සම්බුද්ධත්වයේ අවබෝධ කිරීම සර්වඥතාඥානීය ප්‍රතිලහාභය සඳහා අනන්ත අපරිමාණ කාලයක් දසපාරමී, දසඋපපාරමී, දස පරමර්ථ පාරමී පුරමින්, අතහැරීම පුරුදු කරමින්, ශීලය පුරුදු කරමින්, එවැගේම නෛෂ්කම්ම්‍ය ලෝභ දේශ මොහ අකුසලයෙන් දුරු වෙමින් ප්‍රඥාව දියුණු කරගෙන වීර්ය දියුණු කරමින් එවැගේම ශාන්තිය, ඉවසීම, අධිෂ්ඨානය, මෛත්‍රිය, සත්‍ය වචනේ උපේක්ෂා ආදී මේ ධර්මතා දසපාරමී වශයෙන්, දසූපපාරමී වශයෙන් ජීවිත පරිත්‍යාගයෙන්, අංග ප්‍රත්‍යංග පරිත්‍යාගයෙන්, ඇස්සිස් මස්ලේ අමුදරුවන් රටරාජ්‍ය දන් දීමෙන් මේ ආදී වශයෙන් අනන්ත පාරමී සම්භාරයක ඵලයේ හැටියට සර්වඥතා ඥානය සකස් කරන්න හඳුන්වන්න පුළුවන්. එනම් මේ සර්වඥතා ඥානය බෝසතාණන් වහන්සේ බෝධි මූලයේ වැඩ ඉඳගෙන සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් යන සතර මාර්ග ඥාන, සතර ඵල ඥානයේ අරිහත් භාවයේ ලැබීම සමගම සර්වඥතා ඥානය අවබෝධ කොට වදාළා. එනම් බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී අවබෝධ කොට වදාළ නව අරහතී බුදුගුණ චතුර්වය සාරද්ධ ඥාන, චතුර්පති සම්මිතා ඥාන, ෂට් අසාධාරණ ඥාන, නව මහා විදර්ශනා ඥාන, දසබල ඥාන, චුද්දස බුද්ධ ඥාන, සෝලස මහා ඥාන, අෂ්ටාරස ආවේනික බුද්ධ ගුණ, එකොන්විසි ප්‍රත්‍යවේක්ෂා ඥාන, සෝවිසි පဋාණ ධර්මඥාන, සමප්‍රේණ සත් පාරමී ධර්මඥාන, සත්‍විස් බෝධිපාක්ෂික ධර්මඥාන, අටතිසක් මංගල්‍ය ධර්මඥාන, චත්තාලීස ආකාර මහා විපස්සනා ඥාන, සමචත්තාලීස කර්මස්ථාන ඥාන, චතුචත්තාලීස ඥාන, පරෝපන්නාස කුසල ධර්ම, දසකක් මිත්‍යා දෘෂ්ටි විනිර්වේදනය කර ගාම්මීර චතුරාර්ය සත්‍ය ධර්මය,
එවගේම තෙසත්‍යය ඥාන සස්සත්‍යය ඥාන අනන්තනාය සමන්නාගත සමන්තපට්ඨාන මහා උපකරණ විෂයාන්තරගත ගාම්භීර ඥාන ඉන්ද්‍රිය පරෝපරී ඥාන ආශය අනුසේ ඥාන යමක ප්‍රාතිකාරේ ඥාන මහා කරුණා සමාපatti ඥානාදී අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සර්වඥතා ඥාන අවබෝධයෙන් වේ බුද්ධත්වයේ සීල භෝසතානන් වහන්සේලා අවබෝධ කරන්නේ එනිසායේ සර්වඥයන් වහන්සේ තමන් වහන්සේගේ සර්වඥතා ඥානීය ප්‍රතිඥා කිරීම වශයෙන් මේ කාලකාරණ සූත්‍රයේ දේශනා කොට වදාළේ පස් අවස්ථාවක තමන් වහන්සේගේ සර්වඥතා ඥානීය තමන් වහන්සේගේ අවබෝධයේ ප්‍රතිඥා දෙන අවස්ථාවේදී පස් වතාවේදීම මේ මහ පොළොවට දරන්න බැරිව මහ පොළොව කම්පා වුණා. මිනිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් දෙමාසයක් ගිය අසලපුර පසළොස්සක් බොහෝ දවසේ ඇසලපුර පසළොස්සක් බොහෝ දවසේ ධම්මසක්කාවතුම් සූත්‍ර දේශනාවෙන් දසදහසක් ලෝක ධාතු කම්පා කරවමින් ලෝකයාට දහම් වැසි වැස්වීම සඳහා ආරම්භ කොට වදාළා. ඒ ධම්මසක්කාවතුම් සූත්‍ර දේශනාවේ අවසානයේ පින්නතුනේ දසදහසක් ලෝක ධාතු කම්පා වුණා. ඒ වගේම දීඝනිකායේ පළවෙනි සූත්‍රය බ්‍රහ්මජාල සූත්‍රය. එවකට ධම්මදේව තිබුණා වූ 62ක් මිත්‍යා දෘෂ්ටි විනිර්වේදණය කරලා නිෂ්ප්‍රභා කරලා 60 දෙවතාවක් තමන් වහන්සේගේ සර්වඥතා ඥානීය ප්‍රතිඥා කොට වදාලා 60 දෙවතාවක් මේ මහ පොළොව කම්පා වුණා කියලා සඳහන් වෙනවා. ගෞතමක සූත්‍රයේ පින්වතුනි තුන් වතාවක් තමන් වහන්සේගේ සර්වඥතා ඥානීය ප්‍රතිඥා කොට වදාලා තුන් වතාවක් මේ මහ පොළොව කම්පා වුණා. මෙම කාලකාරාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පස් වතාවක් තමන් වහන්සේගේ අවබෝධයේ ප්‍රතිඥා කොට වදාලා පස් වතාවක් මේ මහ පොළොව කම්පා වුණා. එනිසා මහ පොළොව ගිගුරුම් දුන්නා වූ විශිෂ්ට දේශනාවක් මේ කාලකාරාම සූත්‍ර දේශනාව සර්වඥතා ඥානීය පිළිබඳව දේශනාවේ සඳහන් වෙන. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානීය තවත් අවස්ථාවක මෙන්න මෙසේ විස්තර කරනවා. අතීතංසේ බුද්ධස්ස භගවතෝ අප්පටිගතං ඥානං අනාගතංසේ බුද්ධස්ස භගවතෝ අප්පටිගතං ඥානං පච්චුප්පන්නංසේ බුද්ධස්ස භගවතෝ අප්පටිගතං ඥානං අතීත කාලයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ඥාණය හැපීමක් නැහැ. අතීත කාලයේ සියල්ලම තථාගතයන් වහන්සේ දැකවදාරනවා දැනවදාරනවා. සැපීමක් නැහැ කියන්නේ ඝට්ටනයක් නැහැ. එතනින් එහාට පේන්නේ නැහැ කියලා අවස්ථාවක් නැහැ පින්නතුනි. තථාගතයන් වහන්සේ ආවර්ජනා කළ පමණින් දකින්නවා පිළිවෙල. නිරන්තරයෙන්ම දැක දැක ඉන්නව නෙවෙයි. ආවර්ජනා කළ පමණින් ආවරණයක් නැතිව සියල්ල දැනවදාරන්න දැකවදාරන්න බුදුරජාණන් වහන්සේට පුළුවන්. ඒ නිසා වර්තමානයේ පිළිබඳවත් තථාගතයන් වහන්සේගේ ඥානයේ පිළිබඳව ගැටීමක් නැහැ. සියල්ල දැනවදාරනවා දැකවදාරනවා. එවගේම අනාගතයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ඥාන සම්බන්ධව කිසිම ගැටීමක් හැලහැප්පීම් නැහැ. සියල්ල දැනවදාරනවා දැකවදාරනවා. සබ්බං කාය කම්මං ඥාන කුබ්බංගමං ඥානානු පරිවත්තං සබ්බං වචී කම්මං ඥාන කුබ්බංගමං ඥානානු පරිවත්තං සබ්බං මනෝ කම්මං ඥාන කුබ්බංගමං ඥානානු පරිවත්තං තථාගතයන් වහන්සේගේ සියලු කාය කර්ම කායික ක්‍රියා ඥාන අනුමයි පවතින්නේ. සාමාන්‍යයෙන් අපි ඔබ අප සෑම දිනාගේ කායික ක්‍රියා පින්නතුනි අපි හදිසියේ පවත්වනවා. ඒ වගේම අමතක වීමෙන් යම් ක්‍රියා සිද්ධ වෙනවා. නොයෙක් නොයෙක් වැරදි ක්‍රියා සිද්ධ වෙනවා බුදුවරුන්ට එසේ නැහැ. එනිසා ඥාන අනුමයි ක්‍රියාව පවත්වන්නේ. ඒ වගේම තථාගතයන් වහන්සේලාගේ බුද්ධ වචනේ වචනේ පවත්වන්නේ ඥාන අනුමයි. ඒ බුද්ධ වචනේ බොරු පරුස වචන කිස් වචන ඒ වගේම කේලාම්බස් ඒ කිසිම වචනයක් නැහැ. ඥාන අනුමයි පවත්වන්නේ. සබ්බං මනෝ කම්මං ඥාන කුබ්බංගමං ඥානාං පරිවත්තං බුදුරජාණන් වහන්සේගේ සියලු සිතිවිලි ඥාන අනුමයි ප්‍රඥාවෙන්මයි පවත්වන්නේ. මේ සර්වඥතා ඥානය නිසාමයි. එනිසා පින්වතුනි මේ සර්වඥතා ඥානය පිළිබඳව විස්තර කරනවා නම් පින්වත්නි බොහෝ කරුණු විග්‍රහ කරන්නට තිබෙනවා. නමුත් ඒ කාල වේලාව නොවේ. අපි මේ සූත්‍ර ධර්ම දේශනාව ශ්‍රවණී කිරීම සඳහා සෝදානම් වෙමු. මේ පින්නතුලා කාලකාරාණ සූත්‍රයේ
කියලා සඳහන් කරනකොටම අපේ ලංකා ඉතිහාසයේ දෙස තමන්ගේ සිත යොමු වෙන්නට පුළුවන්. එදා සද්ධාතිස්ස රජ කාලේ කාල බුද්ධ රක්කිත මහ රහතන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානෝගේ සත්‍යක කියන පුද්ගලයා නැත්නම් සත්‍යක තමයි කාල බුද්ධ රක්කිත මහ රහතන් වහන්සේ බවට ලංකාවේ අනුරාධපුර යුගයේ පත් වුනේ. මේ කාල බුද්ධ රක්කිත මහ රහතන් වහන්සේ කළුදිය පුකුණා අසල කළුගල් ආසනයක කළු තිබිරි ගහක් මුල කළුවර පෝය දවසක මේ කාලකාරාම සෝත්‍රයෙන් තුම්යම් රාත්‍රියක් මුළුල්ලේ විශිෂ්ට බුදුගුණ දේශනාවක් පැවැත්වුවා. එදා කළුවර පෝය දවසේ සද්ධාතිස්ස මහ රහතන් කළුදිය පුකුණා අසල ආරණ්‍ය සේනාසනයේ සිල් සමාදන් වී සිටියා. රාත්‍රී කාලයේ වන පිළිසක නැගෙන්නේ මහ රහතන් තිරිස කෙළවර හිටගෙනම බණ ඇහුවා. තුම්යම් රාත්‍රියක් මුළුල්ලේ හිටගෙනම බණ ඇහුවා. රහතන් වහන්සේ ධර්ම දේශනාව අවසන් කරන අවස්ථාවේදී හිමිදිරි පාන්දර ධර්ම දේශනාව අවසන් කරන අවස්ථාවේදී මහරජතුමෝ තුන්වරක් ලෝම සත්නගල සාදුකාර දුන්නා. ඒ අවස්ථාවේදී කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේට දැනුණා ඇසුණා මේ රජුගේ කටහඬ. මහරජ කොයි වෙලේද පැමිණියේ? ස්වාමීන් ධර්ම දේශනාව ආරම්භ කරන අවස්ථාවේ තමයි මම පැමිණියේ. මහරජ දුෂ්කර දෙයක් නේද කළේ? හිතගෙනම තුම්යම් රාත්‍රියේ මුළුල්ලේ හිමිදිරි උදෑසන වෙනකන් ධර්ම දේශනාව ශ්‍රවණය කළා නේද? ස්වාමීන් මේ වගේ බුදුගුණ දේශනාවක් පවත්වනවා නම් මට ජීවිත කාලය පුරාම වුණත් හිතගෙන බණ අහන්නට පුළුවන් තරම් විශිෂ්ට දේශනාවක් ආකාශ ගංගාවක් මිහිතිකට හැරෙව්වාසේ විශිෂ්ට දේශනාවක් නුඹවහන්සේ විසින් පැවැත්වූ අවෝ සාදු සාදු. ස්වාමීන් තවත් බුදුගුණ තිබෙනවද දේශනා කරන්න? මහරජතුමා දේශනා කළ බුදුගුණ ඉතාමත් අල්පයි. තුම්යම් රාත්‍රිය මුළුල්ලේ දේශනා කළ බුදුගුණ ඉතාමත් අල්පයි. නොදෙසූ බුදුගුණ අනන්තයි අපරිමාණයි. ස්වාමීන් උපමාවක් සියක් කිරියක් වපසරියක කුඹරක එක වී කරලක වී යට ප්‍රමාණය කොපමණද? කුඹරේ සියලු වී කර වී කරලවල වී යට ප්‍රමාණය කොපමණද? ස්වාමීන් එක වී කරලක වී යට ප්‍රමාණය ඉතාමත් අල්පයි. කුමරේම වීයට ප්‍රමාණය අනන්තයි අපරිමාණයි විශාලයි. එවගේ මහරජතුමා දේශනා කළ බුදුගුණ එක වීකරලක වීයට හා සමානයි. නොදෙසු බුදුගුණ කුමරේ වීයට හා සමානයි. ස්වාමීන් තව උපමාව මහරජ දෙගොඩතලා යන ගංගාවකට ඉදිකටු මලක් ඉදිකටු සිදුරක් ඉදිකටට අල්ලනවා. ඒ සිදුරෙන් එහා මෙහා යන ජලය අල්පයි නේද? ඒ දෙගොඩතලා යන ගංගාවේ ජලය විශාලයි නේද? ඒ වගේ මහරජමා දේශනා කළ බුදුගුණ ඉදිකටු සිදුරෙන් එහා මෙහා යන ජලය හා සමානයි. නොදෙසූ බුදුගුණ මහා ගංගාවේ ජලය හා සමානයි. ස්වාමීන් තව උපමාව අහසේ පක්ෂියෙක් පියාසක කරන අවස්ථාවේ ඒ පක්ෂියාගේ පියාපත් වලට ගැටෙන්නා වූ අවකාශයේ ස්වල්පයි නේද? නොගැටෙන්නා වූ අවකාශය අනන්තයි නේද? අනේ වගේ මහරජමා දේශනා කළ බුදුගුණ පක්ෂියාගේ පියාපත් දෙකට ගැටෙන්නා වූ හසුවන්නා වූ අවකාශය හා සමානයි. දේශනා නොකළ බුදුගුණ අනන්ත අවකාශය හා සමානයි. ස්වාමීන් සාදු සාදු. මේ වගේ විශිෂ්ට බුදුගුණ දේශනාවක් ශ්‍රවණය කිරීමට ලැබීම මගේ භාග්‍යයක්. මට මේ අවස්ථාවේ දෙන්න ධර්ම පූජාවක් නැහැ. ඒ නිසා මේ 300ක් යතුන් දිගපල ඇති ලංකා රාජ්‍යෙම බුදුගුණ උදෙසා බුද්ධ ශාසනයට පූජා කරනවා කියලා රාජ්‍ය පූජා කළා. ඒ අවස්ථාවේ රහතන් වහන්සේ දැහැමින් සෙමින් රාජ්‍යයේ දසරාජ ධර්මයෙන් පවත්වන හැටියට රහතන් වහන්සේ රාජ්‍ය නැවත පැවරුවා. එහෙනම් ලංකා රාජ්‍යයේ පවා රාජ්‍යයක් පවා පිදු සූත්‍ර දේශනාවක් මේ කාලකාරාම සූත්‍ර දේශනාව. එනිසා පින්වත්නි රහතන් වහන්සේ නමකට බුදුගුණ දේශනා කරන්නට පුළුවන් කමක් නැහැ. සර්ව සම්පූර්ණයි. සරියොත් මහරහතන් වහන්සේටවත් බුදුගුණ දේශනා කරන්න පුළුවන් කමක් නැහැ. සර්ව සම්පූර්ණයි. පසේ බුදුරජාණන් වහන්සේලා මේ මහපොළව සමතලා කරලා මේ පෘථිවිය තලය සමතලා කරලා ඒ පෘථිවි තලයේ පසේ බුදුරජාණන් වහන්සේලා සිවුරු කොනේ සිවුරු කර ගැටෙන ස්පර්ශ වෙන ආකාරයට වඩා විදවලා බුදුගුණ සත්‍යයනාවක් බුදුගුණ දේශනාවක් පැවැත්වුවත් පින්තුමේ බුදුගුණ අවසන් වෙන්නේ නැහැ. ඒ වගේම ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් තමන් වහන්සේගේ සියලු බුද්ධකෘත්‍ය ධර්ම දේශනා ආදී මේ සියලු චාරිකාදී නවත්වලා තුම්යම් රාත්‍රියේ මුළුල්ලේ බුදුගුණ දේශනාකට වදාළා.
තමන් වහන්සේගේ ජීවිතය අවසන් වෙනවා බුදු ගුණ අවසන් වෙන්නේ නැහැ. බුද්ධෝ විබුද්ධස්ස භණේය වර්ණං කප්පම් විජයං මගාසමානෝ කීයේත කප්පෝතිර දීඝ මන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස. මෙන්න මේ කාරණේ තමයි මුලින් සඳහන් කළේ. එනිසා බුදුරජාණන් වහන්සේ නමකගේ ජීවිත කාලයත් මල්දී බුදු ගුණ දේශනා කරනවා නම් එහෙනම් මහා සාගරයට වඩා ගැඹුරු මහ පොළොවට වඩා ප්‍රතිරණු මහා මේරු පර්වතයට වඩා උස්ස අකනිකා රක්ලෝකේ දක්වා ගමන් කළා වූ මේ බුද්ධ ගුණ සම්පින්දන දේශනාව ශ්‍රද්ධා ජනනය පිණිස ශ්‍රවණය කරත්වා කියලා අපි කරුණාවෙන් ආරාධනා කරනවා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කොට වදාළේ සාකේත නුවර කාලකාරාමයේ වැඩ සිටිනයි. එවන් මේ සුතං ඒකං සමයං භගවා සාකේතේ විහෙරති කාලකාරාමයේ. සාකේත නුවර පින්වත්නි සවැත් නුවර සිට යොදුම් හතක් දුරින් තිබෙනා වූ නගරයක්. සාකේත නුවර බුද්ධ කාලයේ ආසන්න කාලයේ සකස් වුණා වූ වැඩි දියුණු වූ නගරයක්. සාකේත නුවර ඇතිවීමට හේතුව මෙහිමයි. එදා පින්නතුනේ දඹදිව රාජ්‍ය ප්‍රධාන රාජ්‍ය හතරකට බෙදුණා. අවශේෂ රාජ්‍ය 16කට 16 මහා ජනපද වශයෙන් බෙදලා තිබුණා. ප්‍රධාන රාජ්‍ය හතර තමයි මගධ රාජ්‍ය, කෝසල රාජ්‍ය, වත්ස රාජ්‍ය, අවන්ති රාජ්‍ය කියලා. මේ මගධ රාජ්‍යයේ මහරජුරුව තමයි බිම්බිසාර මහරජුරුව එදා බුදුරජාණන් වහන්සේ ජීවමාන යුගයේ. එවැනි කෝසල රාජ්‍යයේ මහරජුරුව තමයි පසේබඳි කොසල් රජුරුව. බිම්බිසාර රජුරුව කොසල් රජුරුවන්ගේ නැගණිය තමයි පින්වත්නි බිම්බිසාර රජුරුවන්ගේ අග්‍ර මහේෂිකා වෙලා සිටියේ. ඉතින් මේ රජවරු දෙපළ බොහොම සමගියෙන් තම තමන්ගේ රාජ්‍ය පාලනය කළා. මගධ රාජ්‍ය බිම්බිසාර මහරජුරුවන්ගේ රාජ්‍ය හිටියා පින්වතුනි අමිත භෝගී සිටුවරු කියලා සිටුවරු පිරිසක්. සිටුවරු 5 දෙනෙක් පමණ සිටියා අමිත භෝගී. ඒ කියන්නේ ධනය කිසිම කෙනෙකුට සලවන්නට බෑ. ඒ සිටුවරු කිසිම කෙනෙකුට සලවන්නට බෑ. එතරම් මහා ධන සම්පත්තිය. ජෝතිය දඩින මෙන්නක කාකවණිය ආදී මේ සිටුවරු පුන්නක කියන මේ සිටුවරු 5 දෙනා කාකවලිය පුන්නක කියන මේ සිටුවරු 5 දෙනා අමිත භෝගී සිටුවරු කියලා සඳහන් කරනවා. කියන්නේ තරම් ධනස්කන්ධයක් තියෙනවා. ඒ නිසා රජගහනවර ශස්ත්‍රීය රාජධානියක් මොකද මහරජුරුවන්ටත් වඩා ධන ධාන්‍ය සම්පත්තදී පෙරමින් කරපු අහස දෙස බලනකොට රන්රුවන් වැහි වශයෙන් තරම් පින් ඇති මේ අමිත භෝගී සිටුවරු මහා ධනස්කන්ධයෙන් යුක්ත සිටුවරු පිරිසක්. කොසල් රජුරු බිම්බිසාර මහරජුරුවන්ට පණිවිඩයක් යවුවා අපේ රාජධානී මේ අමිත භෝගී සිටුවරු නැහැ. සිටුවරු සිටිනව නමුත් මේසා විශාල ධන සම්පත්තක සිටුවරු නැහැ. එනිසා එක සිටුවරයෙක් අපේ රාජධානියට පදිංචියට එවන්න කියලා පණිවිඩයක් දුන්නා. නමුත් ඒ කිසිම සිටු කෙනෙක් කැමති වුණේ නැහැ තමන්ගේ රාජධානිය අතහැරලා යන්න. මොකද තමන්ගේ ධන ධාන්‍ය වතු සම්පත් ගේනතර වතු පිටිට ගඩන් ඒ වගේම වැව කුඹුරු මේ ආදී වශයෙන් අනන්ත පරිමාණ සම්පත්තියක් තිබුණ නිසා පෙර පින පින්වත්. ඒ අවස්ථාවේදී කෙසේ නමුත් මෙන්ඩක මහ සිටුතුමාගේ පුතුමා තමයි ධනංජය සිටුතුමා. ධනංජය සිටුතුමාගේ දියණිය තමයි විශාකා උපාසිකාව. මේ ධනංජය සිටුතුමාට මෙන්ඩක සිටුතුමා කියනවා ගරුව මහරජුරුව අමනාප කරගන්නට හොඳ නැහැ කුසල රාජධානිය නිසා ඔබ ඔබේ පිරිසත් සමග රාජධානියට යන්නට කියලා අවසර දුන්නා. මහරජුරුවන්ගෙන් අවසර අරගෙන ධනංජය සිටුතුමා ප්‍රධාන පිරිස දැන් සවැත් නුවරට පිටත් වුණා. සවැත් නුවර පදිංචිය සඳහා මේ කාලයේ පින්වතුනි විශාකා කුමාරිකාව සත්තවරු කුමාරිකාව බුදුරජාණන් වහන්සේ ප්‍රථම වතාවට බද්දිය නුවරට වැඩම කළ අවස්ථාවේ තමයි විශාකා කුමාරිකාව සෝවාන් ඵලයට පත් වුණේ 500ක් කුල කුමරියන් සමග. එනිසා මේ විශාකා කුමාරිකාව ප්‍රධාන මේ ධනංජය සිටුතුමා සිටු පරිවාර පිරිස මේ හැමදෙනාම දැන් පිටත් වුණා සවැත් නුවර බලා. සවැත් නුවරට යොදුම් හතක් තියෙන මානේ එක්තරා ප්‍රදේශයක මේ පිරිස නැවතුණා දහවල් ආහාරය සඳහා. ඒ අවස්ථාවේදී කුසල් මහරජුරුව එවැගේම ධනංජය සිටුතුමත් කතිකාවක් කරගත්ත මේ මහා පිරිස දැන් සවැත් නුවර අභ්‍යන්තරයේ පදිංචි වුණොත් එහෙම ඒ සවැත් නුවර ජනතාවට අපහසුයක් වෙනවා. මොකද මේ සිටු පරපුර ඉතාමත් විශාලයි. එනිසා අපි මේ නැවතුණු තැන නගරයක් නිර්මාණය කරමු කියලා කතිකාවක් ඇති කරගත්තා.
එනිසා මේ පිරිසගෙන් තමයි මේ නගරේ නිර්මාණය වුනේ. එනිසා දහවල් ආහාරය ගැනීම පිණිස නැවතුණු තැන නිසා සාකේත නුවර කියලා නම ලැබුණා. මේ සාකේත නුවර දැන් මෙසේ ශාස්ත්‍රීය රාජධානියක් බවට පත් වෙන අවස්ථාවේ මේ සාකේත නුවර සිටිය තවත් සිටුවරේ කාලක සිටුවරයා. කාලක සිටුවරයා කියන්නේ පින්වත්නි අනාථ පින්වික සිටුතුමාගේ කුඩා කාලේ බොහොම යහළු වේ. එකට ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්ත දෙපළ. නමුත් මේ කාලක සිටු පුත්‍රයා මිත්‍යා දෘෂ්ටිකයි. නිගණ්ඨව තමයි අසුර කරන්නේ. නිගණ්ඨාරම තමයි. නිගණ්ඨ නාත පුත්‍රගේ දර්ශනය තමයි සරණ ගිහිලා තියෙන්නේ මේ කාලක සිටුවරයා. මේ දෙපළ මේ ශිෂ්‍ය අධ්‍යාපනයේ ලබන කාලේ කතිකාවක් කරගත්ත මේ යහළුව දෙපළ අපි කවදා හරි විවාහපත් වෙලා අපිට දියණියෙ පුතෙක් ලැබුණොත් ඔවුනොන් අපි විවාහ කරගමු අපේ මේ යහළුකම හැමදාම පවත්වා ගනිමු කියලා කතිකාවක් ඇති කරගත්තා. අනාථ පින්වික සිටුමා බුදුරජාන් වහන්සේ දැකීමෙන්ම ධර්ම ශ්‍රවණය කළ සෝවාන් ඵලයට පත් වුණා. එතුමාගේ දරුවත් මාර්ගඵලලාභී දරුව බවට පත් වුණා. චූල සුභද්‍රා කාලසිතු පුත්‍රයා මහා සුභද්‍රා මේ සෝවාන් ආර්ය ඵලලාභී දරුවක් බවට පත් වුණා. නමුත් මේ කතිකාවක් දැන් කරගෙන තියෙනවා. ඒ නිසා කාලසිතු පුත්‍රයාගේ කාලක සිටුතුමාගේ පුත්‍රයාට අනාථ පින්වික සිටුතුමාගේ චූල සුභද්‍රා ගියනිය සරණ පාවා ගන්නට කතිකාව කරගත්ත. දැන් මේ කතිකාව කඩන්නට වළක්වන්නට බැහැ. එනිසා ආගම කෙසේ වෙතත් මේ යහළුකම නවත්තන්නට බෑ. මොකද දැන් පොරොන්දුවක් දීලා තියෙන්නේ. එනිසා පොරොන්දුව කඩන්නට බෑ. එනිසා චූල සුභද්‍රාව සම්මත වුණා කාලක සිටු නිවසට සරණ පාවා දෙන්න සම්මත වුණා. ඒ අවස්ථාවේදී අනාථ පින්වික සිටුමා චූල සුභද්‍රාව බුදුරජාණන් වහන්සේ සමුගයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අනාථ පින්වික සිටුමා මතක් කරනවා, ස්වාමීනි මා කුඩා කල යහළුවෙක් වන කාලක සිටුතුමා සමග කතිකාවක් කරගත්තා. ඒ කතිකාව අනුව මේ චූල සුභද්‍රාව සෝවාන ආරපලලාභී උත්තමාවක්. ඒ නිසා මේ චූල සුභද්‍රාවේ ඒ මිත්‍යා දෘෂ්ටික පවුලට සරණ පාවා දෙන්න දැන් තීරණය වුණා. ස්වාමීන් වහන්සේ අනුමත කරනවද නැද්ද කියලා ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවා. බුදුරජාණන් වහන්සේ අනාගතයේ බල්ල මහා සිටුතුමනි, ඒ ගැන සිතන්නට එපා, සුදුසු විදිහට පොරොන්දුව ඉටු කරන්න කියලා තථාගතයන් වහන්සේ අවසර දීවා දහ. ඒ අවස්ථාවේ චූල සුභද්‍රාව මතක් කරනවා, ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ මේ සවැත්නුවර ජේතවනාරාමයේ මහා විහාරයේ නිරන්තරයෙන් මහරහතන් වහන්සේලා ආරයන් වහන්සේලා ගැවසෙන ස්ථානයක්. එනිසා නිරන්තරයෙන් මට මේ සවැත්නුවරේ ඉන්න අවස්ථාවේ තුන්රුවන් දැක්ක, තුන්රුවන් වන්දනා කළා, තුන්රුවන්ට දරු කළා, තුන්රුවන්ට පූජා පැවැත්තුවා. එනිසා මගේ ශ්‍රද්ධාව අතලයි ස්වාමීනි. එනිසා මම ආර්යව නිරන්තරයෙන් දකින්න කැමති. නමුත් ස්වාමීනි දැන් මේ යොදුන් හතක් දුර සාකේත නගරයට සාකේත රාජධානියට ගියායින් පස්සේ මට ආර්යයන් වහන්සේලා දකින්න එක දුර්ලභ වෙනවා. එයත් මිත්‍යා දෘෂ්ටික පිරිසක් කියලා ඒ ආරංචිය. නමුත් ස්වාමීනි මා කෙරෙහි අනුකම්පාවෙන් මට පැමිණීමට නොහැකි වුණත් මම යම් ආරාධනාවක් කළා නම් ඒ ආරාධනාව භාර ගන්නාසේක්වා. ඒ වගේම නිරන්තරයෙන් මාව සිහි කරන සේක්වා කියලා ආරාධනාවක් සිද්ධ කළා. එසේ ආරාධනාවක් සිද්ධ කළ දැන් විශාකා කුමාරිකාවගේ මංගල්‍ය වගේ ඉතාමත් උසස් ආකාරයට ඒ විවාහ ආවාහ විවාහ කටයුතු සිද්ධ වුණා. විවාහයේ සිද්ධ වුණු දවසේ දහවල් කාලේ මහා දානයක් කාලක සිටු දිවසේ සංවිධානය කරලා තිබුණා. කාටද මේ දාණය? නූල් පටක්වත් ඇගේ නැති නිර්වස්ත්‍ර නිකාන්තයෙන් නිගණ්ඨ ශ්‍රාවකයෙක් නිසා කාලක සිටුතුමාතුළු ඒ පවුලේ පිරිස. දැන් නිගණ්ඨ පිරිස මාලිගාවට පැමිණලා දැන් වාඩි වෙලා දැන් ධාර්මයේ සඳහා සෝදානම් වෙනවා. ඒ අවස්ථාවේදී කාලක සිටුතුමා චූල සුභද්‍රාවගේ ශ්‍රියාන් ගබඩාවට ගිහිල්ලා කතා කරලා කිව්වා, දීනිය අපේ ආර්යයන් වහන්සේලා වැඩලා ඉන්නවා, ආර්යයන් වහන්සේලා වඳින්නේ කියලා. සෝවාන් ආර්ය ශ්‍රාවකාවකට ආරණ මහන්සියලා කිව්ව වචනේ පස්වන ප්‍රීතිය පහළ වුණා. කොච්චර දෙයක්ද මම හිතුවේ ආරණ මහන්සියලා දකින්න ලැබෙන එකක් නැහැ කියලා. ඒසා ඉක්මනින් දුවගෙන ආවා ආරණ මහන්සියලා දකින්න. ආරණ මහන්සියලා දකින්නකොට ඇඟේ නූල් පටක් නැති, බාහිර උත්තප්පයක් නැති, අභ්‍යන්තර හිරියක් නැති, ලැජ්ජාවක් නැති මේ නිකන්ට පිරිසක් දැකලා කියන්නේ මේ අයද ආර්යෝ කියන්නේ, මේ අයද ආර්යෝ කියන්නේ චී චී කියලා කෙල ගහලා තමයි කාමරෙට ගියා. ඒ අවස්ථාවේදී
මේ නිගණ්ඨ පිළිස නාගය වගේ තිබුණා. ඔබ මේ මිත්‍යා දෘෂ්ටිකාවක් මිත්‍යා දෘෂ්ටික කාන්තාවක් මේ නිවසට ගෙනල්ලා තියෙන්නේ. වහාම මේ නිවසෙන් මේ කාන්තාව පිට කරන්න කියලා දානේ ආකූල ව්‍යාකූල වුණා මේ නිගණ්ඨ පිළිස ඔක්කොම නැකිලා ගියා. ඒ අවස්ථාවේ කාලක සිටුතුමා බොහෝම සංවරව එවගේම බොහෝම විශ්වසිල්ලෙන් මේ චූල සුභද්‍රාවත් එක්ක සන්ධ්‍යා භාගයේ කතා කළා. දියණිය ඇයි එහෙම කළේ? අපේ ආරයන් මහන්සියලාට ඔබ නිග්‍රහයක් නිකලේ. පියාණන් ඔය ආරයන් මහන්සියලා නෙවෙයි. බලන්න ඇගේ නූල් පොතක් නැහැ. ඒ වගේම කවට බයක් නැහැ, ලැජ්ජාවක් නැහැ. ඒ වගේම ශාරීරික වශයෙන් ලැජ්ජාවක් නැහැ. ඒ නිසා පියාණන් ඔය ආරයන් මහන්සියලා නෙවෙයි. මම දැකපු ආරයන් මහන්සියලා නම් කොහොම නෙමෙයි. කාලෙක සිටුමහව දියණිය ඔබ ආරයන් මහන්සියලා කොහොමද? පියාණන් මගේ ආරයන් මහන්සියලා මෙන්න මෙහෙමයි. සංකින්ද්‍රියා සන්ද මානසා සංතන්තේ සංගතං පිටං ඔකුං කින්ද කක්කොමිත බානි තාවිසා සමනාමම. පියාණන් මගේ ආරයන් මහන්සියලා නිරන්තරයෙන්ම ඇස කන නාසය දිව ශරීරයේ හිත සංවර කරගෙන වාසය කරන්න. ඒ වගේම නිරන්තරයෙන්ම හිත දෙස බලාගෙන හිත සංවර කරගෙන වාසය කරන්න. උන්වහන්සේලාගේ ගමන් කිරීම බොහොම ශාන්තයි. උන්වහන්සේලාගේ සක්මන බොහොම ශාන්තයි. උන්වහන්සේලාගේ වැඩ සිටීම බොහොම ශාන්තයි. උන්වහන්සේලාගේ හිත ගැනීම සැතපීම බොහොම ශාන්තයි. ඒ වගේම උන්වහන්සේලා නිරන්තරයෙන්ම බිමට යොමන ලබේ නෙත්තිවයි වාසය කරන්න බොහොම සංවරව. ඒ වගේම තමනට පමණයි කතා කරන්නේ බොහොම සංවරව. මෙන්න මේ විදිහයි මාගේ ආර්ය මහන්සියලා. ඒ පමණක් නෙවෙයි පියාණනි, උන්වහන්සේලා කායික වාචික වශයෙන් බොහොම සංවරයි. බුදුරජාණන් වහන්සේගේ ශික්ෂාපද නිරන්තරයෙන්ම ආරක්ෂා කරනවා. ඒ වගේම අභ්‍යන්තර බාහිර පාරිශුද්ධත්වයෙන් යුක්තයි. ඒ වගේම ලාභයේදී උඩු වෙන්නේ නැහැ, අලාභයේදී දුක් වෙන්නේ නැහැ, නින්දාවේදී දුක් වෙන්නේ නැහැ, ප්‍රශංසාවේදී උඩු වෙන්නේ නැහැ, අයසේදී දුක් වෙන්නේ නැහැ, යසේදී උඩු වෙන්නේ නැහැ, සැපේදී උඩු වෙන්නේ නැහැ, දුකේදී දුක් වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහයි මාගේ ආර්ය මහන්සියලා කියලා බොහොම ලස්සනට ගාථා පන්තියකින් රහතන් වහන්සේලාගේ ගුණ ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේ කාලක සිටුමාට මේ ආර්ය මහන්සියලා දැකීමේ කැමැත්තක් ඇති වුණා. චූල සුභද්‍රාවේදී දීනීනි අපි කවදාවත් ඒ වගේ ආර්ය මහන්සියලා දැකලා නැහැ, අහලා නැහැ. එනිසා මේ ආර්ය මහන්සියලා අපට පෙන්වන්න, අපට වඩම්මලා දෙන්නේ ආර්ය මහන්සියලා. ඒ අවස්ථාවේ හව චූල සුභද්‍රාව පියාණෙනි, ඒ ආර්යයන් වහන්සේලා වැඩ ඉන්නේ සවැත් නුවර ජේතවනාරාමයේ. ඒ ආර්යයන් වහන්සේලා වඩම්මල දෙන්න ඕනේ කවද්ද? ඒ අවස්ථාවේදී කාලක සිතුමා කිව්වා, අපි ඒ කල්දානේ හෙට වඩම්මල දෙන්න පුළුවන්ද? චූල සුභද්‍රාව අභියෝගයේ පිළිගත්තා, ඔව් මම හෙට වඩම්මල දෙන්නවා. පින්වත්නි, යොදුන් හතක් කියන්නේ සතුකම් 60 ගණනක් දුරයි. නමුත් මේ චූල සුභද්‍රාවගේ අචල ශ්‍රද්ධාවේ අභියෝගයේ පිළිගත්තා, මම හෙට වඩම්මල දෙනවා. මේ විදියට හිටවත් කිලුවේ සිද්ධ වෙන්න ඕනේ, දාන සකස් වෙන්න ඕනේ, ආසන කරවන්න ඕනේ, පැන්තේ රහ තබන්නට ඕනේ, පානීය පරිභෝජනීය පැන් තබන්නට ඕනේ, මෙහෙම දාන බෙදන්නට ඕනේ. මේ සියල්ලම පුරුදු කරලා කියලා දීලා චූල සුභද්‍රාව රාත්‍රී කාලයේ සමන් පිච්චමල් භාජනයක් අරගෙන උඩු මහල් තලයට ගියා සිටුමාලිකාවේ. බුදුරජාණන් වහන්සේ වැඩින්න දිශාව දන්නවා. බුදුරජාණන් වහන්සේ සංග්‍රහ භාගයේ සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේ වැඩින්න දිශාවට පසක පිටවල තුන්වරක් වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළා වචනයෙන්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, නුඹ වහන්සේ මාගේ ආරාධනාව පිළිගන්නසේක්වා. මාගේ මේ අසරණ මේ ඥාති පිරිස මිත්‍යා දෘෂ්ටියෙන් ගලවා ගැනීම පිණිස ස්වාමීනි හෙට දිනේ තථාගතයන් වහන්සේ ප්‍රධාන ෂට් අභිඥාලාභී මහරහතන් වහන්සේලා 500ක් මගේ මාලිගාවට මේ සිටු මාලිගාවට වැඩම කරන සේක්වා, දන්තන් පිරිනැමීම පිළිගැනීම සඳහා වැඩම කරන සේක්වා කියලා ආරාධනා කරලා අර සමන් මල් මිටි 8ක් අහසට දැම්මා. මෙතුමිය ධ්‍යානලාභී කෙනෙක් නෙමෙයි. මෙතුමියගේ ශ්‍රද්ධා බලය, බුදුරජාණන් වහන්සේගේ ආචාර්ය බුදුගුණවල ආචාර්ය බලය, අද්භූත ස්වභාවය මේ සමන් මල් මිටි 8 අහසේ නොපෙනී ගියා. බුදුරජාණන් වහන්සේ අවස්ථාවේ සවැත්නුවර ජේතවනාරාම මහාවිහාර ධම්සභා මණ්ඩපයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවුවනක් පිරිස පිරිවරාගෙන ධර්ම දේශනා පවත්වනවා. මේ සමන්මල් මිටියට අහසේ ගිහිල්ලා අහසෙන් තථාගතයන් වහන්සේගේ ධම්සභා මණ්ඩපයේ ධර්මාසනයේ උඩ
රිදීවියනක් සුදුවියනක් හා සමානව මේ මල්තික තැන්පත් වුණා හසේම තථාගතයන් වහන්සේගේ බුද්ධ ශීර්ෂයේ පිහිටි. ධර්ම දේශනාව අවසානයේදී අනාථ පින්නික සිටුතුමා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ ස්වාමීන් හෙට බුද්ධ ප්‍රමුඛ 500ක් ස්වාමීන් වහන්සේලාමගේ මාළිගාවට පින්නපාතේ වඩින්න කියලා ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ අවස්ථාවේදී සිටුතුමනි හෙට දිනේ සාකේත නගරයට වඩින්න තියෙනවා ආරාධනාවක් ලැබිලා තියෙනවා. ස්වාමීන් සාකේත නගරේ කවුද? චූල සුභද්‍රාවතුනි. ස්වාමීන් මාගේ දීනේ සාකේත නගරේ නම කෙනෙක් කවුරුත් ආවේ නැහැනේ. කවුරුත් ආවේ නැහැනේ ආරාධනා කරන්න. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මතක් කළා සිටුමනි මේ අහසේ තියෙනා වූ මල් වියන තමයි ආරාධනාවට දූත කෙනෙක්. ස්වාමීන් හරි ආචාර්යයි මේ චූල සුභද්‍රාව ඈත දුර බැහැර සිටන නමුත් මේ වගේ ආරාධනාවක් කරපු ආචාර්යයි මේ. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දූරේ සන්තෝ ප්‍රකාශෙන්ති හිමවන්තෝව පප්පතේ අසන්තෙත්ත නදිස්සන්ති රත්තිං කිත්තා යථාසර. සිටුතුමනි ශ්‍රද්ධාව නැති, ශීලය නැති, ප්‍රඥාව නැති, ඒ වගේම පරිත්‍යාගය නැති, ධර්මඥානය නැති යම් කිසි දුෂ්ප්‍රාඥ අසත්පුරුෂ අකල්‍යාණ මිත්‍ර පාපී පුද්ගලයෝ සිටිනවා නම් ඒ පාපී පුද්ගලයෝ තථාගතයන් වහන්සේගේ සිවුරු කොනේ ගෑවි ගෑවි හිටියා තථාගතයන් වහන්සේට ඒ පුද්ගලයෝ පේන්නේ නැහැ. නමුත් ශ්‍රද්ධා සීල සුතචාර ප්‍රඥා කියන මේ ගුණයන්ගෙන් වැඩුණු ගුණයන්ගෙන් පෝෂණය වුණු මේ ගුණයන්ගෙන් යුක්ත මේ ගුණ ස්ථීර කරගත්ත යම් ශ්‍රද්ධාවන්තේ සීලවන්තේ සිටිනවා නම් තථාගතයන් වහන්සේගේ තථාගතයන් වහන්සේ වැඩ ඉන්න තැනින් යොදුන් සිය දහස් ගණන් දුර සිට දුර සිටියත් ඒ සත්පුරුෂයෝ තථාගතයන් වහන්සේට තුන්රුවන්ට පෙන්නවා කියලා දේශනා කළා. හරියටම රාත්‍රී කාලයේ විද්දාව ඊතලයේ සොයන්නට බැහැ නොපෙනී යනවා. අන්න ඒ වගේ තමයි අසත්පුරුෂයා ධර්මයෙන් හැසිරෙන්නා. ඒ වගේම හිමාල පර්වතයේ පින්නතුණියේ ඉන්දියාවේ ඈතට පෙනෙන විශාල පර්වතයක් හිමාල පර්වතයේ වගේ තමයි කල්යාණ මිත්‍ර සත්පුරුෂයා ශ්‍රද්ධා සීල සුචාර ප්‍රඥා වඩන පුද්ගලයා. එනිසා මේ ශ්‍රද්ධා සීල සුචාර ප්‍රඥා වඩන පුද්ගලයා මේ රටේ හිටියත් පිට රටක හිටියත් ඒ වගේම දිව්‍ය ලෝකෙ හිටියත් බ්‍රහ්ම ලෝකෙ හිටියත් පිටසක්වලක හිටියත් තථාගතයන් වහන්සේට පේනවා තුන්රුවන්ට පෙනෙනවා තුන්රුවන්ට අනිවාර්යෙන් පෙනෙනවා. එනිසා අනාථ පින්නික සිටුමනි මේ චූල සුභද්‍රාව ශ්‍රද්ධාවෙන් පරිපෝෂිතයි, ශීලයෙන් පරිපෝෂිතයි, සුතයෙන් පරිපෝෂිතයි, එවැනිම පරිත්‍යාගයෙන් පරිපෝෂිතයි, ප්‍රඥාවෙන් පරිපෝෂිතයි. එනිසා මේ චූල සුභද්‍රාවගේ ආරාධනාවට හෙට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කරනවා කියලා සිටුමාට මතක් කළා. සාදු සාදු. අපේ දරුවෝ කොහේ හිටියත් මේ තුන්රුවන්ගෙන් මේ නොවි වාසය කරනවා ස්වාමීනි මාගේ දියණියට අනුග්‍රහ කරන සේක්වා කියලා සිටුමා සුතුමාලිකාව කරා පිටත් වුණා. ඒ අවස්ථාවේ ධර්ම මාහිමියන්ට මතක් කළා බුදුරජාණන් වහන්සේ ආනන්දය හෙට ෂටබිඥාලාභී රහතන් වහන්සේලා 500කට සාකේත නගරයට පිණ්ඩපාතය සඳහා සලාක දෙන්න කියලා ආනන්ද මාහිමියන් වහන්සේට අහකලා. ඒ අවස්ථාවේදී එදා චූල සුභද්‍රාව සන්ධ්‍යා භාගයේ සීළු කටයුතු නිමවා හිත උදෑසනම අවදි වී ඒ කටයුතු සිදු කිරීම පිණිස සීළු කටයුතු සලස්වා රාත්‍රී සිරියහානේ සැතපෙමින් කල්පනා කළා. බුදුරජාණන් වහන්සේ කියන්නේ බුද්ධ කෘත්‍යයේ තියෙන උත්තමයන් වහන්සේ නම. බුදුරජාණන් වහන්සේ පෞද්ගලික විවේකයේ සඳහා යොදවන්නේ සුළු කාලයයි. අනිත් සියලුම කාලය තුල් ලෝකවාසී සත්වයන්ට කරුණාවෙන් යුක්තව තමන් වහන්සේ ඒ සත්වයන්ට පිහිට වෙනවා. ඒ සත්වයන්ට නිරන්තරයෙන්ම දුගී කල්පත රාජ භවන බුදුරජාණන් වහන්සේට වෙනසක් නැහැ. ඒ වගේම පුණා දාසීගේ කුඩු රොටිය රාජ භෝජනයේ වෙනසක් නැහැ. එනිසා ඒ වගේම මృత ශරීරයෙන් ගත්තා වූ පංසු කුලය ඒ වගේම සිහිඳු කසීසල්වෙන් සකස් කරා වූ චීවරයේ වෙනසක් නැහැ. ඒ වගේම අරළු කැල්ල ජීවක වෛද්‍යවරයාගේ රාජ වෛද්‍යවරයාගේ දෙහෙත තථාගතයන් වහන්සේට වෙනසක් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේට සුසාන භූමිය ඒ වගේම ඉදුරුගොඩ ඒ වගේම කමස ඒ වගේම ගහක් මුල ඒ වගේම රුක් මුල ඒ වගේම වනාන්තරේ ඒ වගේම ජේතුනාරාම සත්මහල් ගංගකුටි වෙනසක් නැහැ.
එනිසා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම අසරණ අහිංසකයන්ට පිහිට වෙනවා. එනිසා මාගේ ආරාධනාව බාරගත්තද හෙට බුදුරජාණන් වහන්සේ වඩීදෝ කියලා මෙහෙම විතරකයක් ඇති වෙච්ච අවස්ථාවේදීම සතරවරම් දෙවි මහරජු දරුවන්ගේ ප්‍රධානියා වන වෛශ්‍ය වන දිව්‍යරාජයා ඇවිල්ලා අහසේ පෙනී ඉඳලා මතක් කරනවා, නැගෙන්නේ බය වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. හෙට 500ක් රහතන් වහන්සේලා සමග ඔබේ නිවසට වැඩම කරනවා කියලා දැනුම් දුන්නා. දැනුම් දීලා අතුරු දහම් වුණා. ඒ අවස්ථාවේ මෙතුමියට පුදුම ප්‍රීතියක් ඇති වුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් මාගේ නිවසට වැඩම කරනවා නේද කියලා නිමිති උදෑසනම ඒ අවස්ථාවේදී සියලු වස්තුවේ සංවිධානය කළා. සත්‍ය රජුගේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට මතක් කළා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන 500ක් රහතන් වහන්සේලා හෙට දිනේ හෙට උදෑසන වඩිනවා සාකේත නගරයට අහසින්ම වඩින්නේ. ඒ නිසා සිරිකාගේවත් ප්‍රාණ සිරිකාගේවත් 500ක් නවන්න කියලා ඒ 500ක් සංවිධානය වුණා. හිමිදිරි උදෑසන බුදුරජාණන් වහන්සේ සිවිකාගේක වැඩ සිටියා. අනිත් 500ක් රහතන් වහන්සේලා තවත් සිවිකාගේවල් 500ක වැඩ සිටියා. දැන් අහසින් සිවිකාගේවල් පැමිණෙනවා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන 500ක් රහතන් වහන්සේලා සාකේත නගරයට. ඒ අවස්ථාවේදී දැන් වැඩි කියලා බලබලා හිටියේ චූල සුභද්‍රාවට දැන් පෙනෙනවා හිරු මඬුල සූර්ය මණ්ඩල 500ක් වඩිනවා වගේ. ඈතින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ වැඩම කරනවා. කාටද කිමකට දරාගෙන පුළුවන්? ඒ අවස්ථාවේදී චූල සුභද්‍රාව සාරා සංඛ කල්ප ලක්ෂ ගණන් පාරමී කුරුල අප වගේ අහිංසක සත්වයන් සංසාර සාගරින් එතර කිරීම පිණිස මහා කරුණාවෙන් මතු ලෝතුර මහා කරුණාවෙන් බුද්ධත්වය අවබෝධ කොට වදාළ සර්වඥන් වහන්සේ උභවහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් මගේ ආරාධනය 500ක් රහතන් වහන්සේලා සමග පිළිගත්ත නේද? අනේ සාදු සාදු ස්වාමීනි, මගේ නිවසට අහසින් වැඩම කරන්න කියලා ආරාධනා කරමින් නිවසේ වඩා හිඳෙව්වා. මේ අවස්ථාවේ පාලක සිටුමා ප්‍රධාන පිරිස කවදාවත් නිකන්ට වාසින් යනවා දැක්කේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා මේ ගමන් ඉරියව් කවදාවත් දැකලා නැහැ. ඒ වගේම මේ පිරිස විශ්මයට පත් වුණා. එනිසා එදා චූල සුභද්‍රා සන්ධ්‍යා එදා දහවල් කාලේ පියාණන්ට කියපු බණ අද මේ පිරිස පසුදා උදෑසන ඇස්තකින්ම දැක්කා. ඒ ශ්‍රාවක සංඝයාගේ ගුණ ඇස්තකින්ම දැක්කා. එනිසා පිරිස බොහොම සාවධාන වුණා. ඒ අවස්ථාවේ වත්පිළිවෙස් සියල්ල සිදු කළා. බුදුරජාණන් වහන්සේ පිරිස දෙස බලා ධම්මදේශන පැවැත්වුවා. මිත්‍යා දෘෂ්ටික කාලක සිටුවරයා ප්‍රධාන පිරිස දහසක් නැයින් ප්‍රතිමණ්ඩිත සෝවාන් ඵලයෙන් අමා මහ නිවන් සුවය පත් වුණා. ඒ අවස්ථාවේ කාලක සිටුතුමාගේ උයනේ තමයි මේ නිගණ්ඨිය වාසය කළේ. ඒ අවස්ථාවේ කාලක සිටුතුමා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට අතකම්වත් කර මේ කාලකාරාම එහෙම නැත්නම් මේ උද්‍යානය සංඝසතුට පූජා කළා. නිගණ්ඨිය යන්නට බැහැ කිව්වා. නිගණ්ඨිය පළවා හැරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට විහාරයක් සකස් කරලා පූජා කළා. ඒ අවස්ථාවේ මේ විහාරයට තමයි පින්තුනි කාලකාරාම විහාරය කියලා සඳහන්. ඒ අවස්ථාවේ මුළු රාජධානිය නමම බෞද්ධයෝ බවට පත් වුණා. සම්මාදිට්ඨිකයෝ බවට පත් වුණා. උපාසක උපාසිකාව බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ මේ කාලක විහාරාරාමයේ පිළි අරගෙන 500ක් කුලදරුවන් පැවිදි කරවන්නට යෙදුණා. ඒ රාජධානිය සාකේත නුවර 500ක් ස්වාමීන් වහන්සේලා දැන් මේ කාලකාරාම මහනදම්පුරමේ වැඩවසන අවස්ථාවක මේ කාලකාරාම දවසභා මණ්ඩපයේ සාකච්ඡාවක් ඇති වුණා. මේ ස්වාමීන් වහන්සේලා තුල මෙන්නම සාකච්ඡාවක්. මේ සාකේත නගරයේ කලින් මිත්‍යා දෘෂ්ටික නගරයක් කාලක සිටුමා ප්‍රදාන හැම දෙනාම නිගණ්ඨයෝ සනකියේ ලෞතරා බුදුරජාණන් වහන්සේ වැඩම කිරීමෙන් මහත් ආචාර්යයක් සිද්ධ වුණා නේද? බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අනන්තයි නේද? අපරිමාණයි නේද? ආදී වශයෙන් මෙහෙම සාකච්ඡාවක් ඇති වෙන අවස්ථාවේ ලෞතරා බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩම කළා. මහරණ කුමන කතාවක්ද මා පැමිණීමට පෙර සිද්ධ කළේ? ස්වාමීනි, අපි නොකළ යුතු දෙතිස් කතා කළේ නැහැ. අපි බුදුරජාණන් වහන්සේ පිළිබඳව බුදුගුණ පිළිබඳවයි මේ කතා කළේ ස්වාමීනි. එසේමයි මහරණ, එසේමයි රැස්ුණා වූ පිරිස විසින් කාරණා දෙකයි සිද්ධ කළ යුත්තේ. කුමක්ද ඒ කාරණා දෙක? එකක් තමයි භාවනා මනසිකාරයක සිට තැන්පත් කරගෙන වාසය කිරීම. දෙවෙනි කාරණය ධාර්මික කතාවකේදීම. එනිසා මහණෙනි, සුදුසු කතාවක් තමයි යෙදුනේ කියලා මේ බිත්තු සංඝයා වහන්සේ සිව්වන පිරිස සියලු දෙනා රැස් වී සිටියා.
මේ හැම දිනාටම ගැලකෙන විදිහට තුන් ලෝක සත්‍යයට පතලාව මනම කරුණාවෙන් බුදු ගුණ දේශනාවක් තථාගතයන් වහන්සේ දේශනා කිරීම ආරම්භ කොටවලා මේ පින්වතුනි විශේෂයෙන්ම ඉතාමත් කෙටි සූත්‍රයක් නමුත් මේ සම්පින්විත බුදු ගුණ අනන්තය පරිමාණ එනිසා කාල බුද්ධ රක්ෂිත මහ රහතන් වහන්සේ තුන් යම් රාත්‍රියක් මුළුල්ලේ මේ සූත්‍රය ඇතුළත් බුදු ගුණ දේශනා කළා නමුත් පින්වතුනි අපිට සීමිත කාලය තිබෙන්නේ එනිසා මේ කාලය තුල වාක්‍යානුසාරයෙන් පදගතාර්ථය අනුව අපි මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥානය සම්බන්ධව විස්තර කරගනිමු මෙතන පින්වතුනි අනුසන්ධි පහක් සඳහන් වෙනවා අනුසන්ධි පහක් කියලා සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥතා ඥානය පිළිබඳව එක අනුසන්ධියක් ඒ වගේම බුදුරජාණන් වහන්සේ කීනාශකව ස්වභාවය පිළිබඳව කෙලෙස් නැසූ ස්වභාවය පිළිබඳව එක අනුසන්ධියක් ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සත්‍ය වචනය පිළිබඳව එක අනුසන්ධියක් ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ ශූන්‍යතාවයෙන් යුක්තයි කියන කතාවේදී තව අනුසන්ධියක් ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ නොසැලෙන තාදී ගුණය පිළිබඳ තව අනුසන්ධියක් එහෙනම් මෙතන අනුසන්ධි පහයි සර්වඥ භූමිය කීනාසර භූමිය සත්‍ය භූමිය ශූන්‍යතා භූමිය තාදී භූමිය කියලා අනුසන්ධි පහයි මේ අනුසන්ධි පහ අවසානයේදීම පින්වතුනි පස් වාරයක් මහපොළොවක් පාවුණා පළවෙනි සර්වඥතා භූමිය මෙහිමයි යම් පිට්ඨවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රක්මකස්ස සස්සමන බ්‍රාහ්මඤ්ඤාපදාය සදේව මනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසුතං අනුවිචරිතං මනසා තමනං ජානාමි තමහං අබ්බඤ්ඤාසි තං තථාගතස්ස විදිතං තං තථාගතෝ තං තථාගතස්ස විදිතං මේ තමයි පින්වතුනි සර්වඥ භූමිය දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත රජදරුවන් ඇතුළු මනුෂ්‍ය ප්‍රජාව සහිත මේ ලෝක සංවාසයේ යම් මේ සියලු සත්ත්ව ප්‍රජාව ඇසින් යමක් දකිනවා නම් දුටුවා නම් කනින් යමක් ඇසුවා නම් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ආග්‍රහණය කළා නම් රසවින්දා නම් ස්පර්ශය කළා නම් එවගේම මනායතනේ සිත නැමැති දොරටුවට හමුණවා ගත්තා නම් පැමිණියා නම් යම් අරමුණක් සිටිවිල්ල. එවගේම සොය සොයා සිත නැමැති මනායතනයක් නැත්තම් සිතට සොය සොයා හමුණවා ගත්තා නම් අරමුණ. එවගේම මනසින් නැවත නැවත අරමුණු කරමින් අරමුණු හමුණවා ගත්තා නම් මේ සියල්ලම තමහං ඥානාමි මහණෙනි මම මේ සියල්ලම දන්නවා. එකියන්නේ පින්වතුනි ලෝක සත්ව විෂය අචින්ත්‍යයි කියලා අපි ගන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නමුත් පින්වතුනි මේ මනුෂ්‍ය ලෝකයේ නෙමෙයි දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සතර ආපාය මේ සත්වල දසදහසක් සත්වල කෝටි ලක්ෂයක් සත්වල අනන්ත සත්වල ඉන්නා වූ සෑම සත්වයකම දකින දෙයක් තථාගතයන් වහන්සේ දන්නවා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම මේවා දැකතක ඉන්නව නෙමෙයි පින්වතුනි නිගණ්ඨනාත පුත්තනම් මෙහෙමනි කිව්වේ නිරන්තරයෙන්ම මේවා දැකදක ඉන්නවා කියන්නේ. සර්වඥතා ඥානය කියන්නේ ආවර්ජනා කළ සැනින් කිසිම ආවරණයක් නැතුව පෙනෙනවා. ආවර්ජනා කළ සැනින් කිසිම ආවරණයක් නැතුව අවබෝධ කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. එනිසා මේ විශ්වයේ ඉන්නා වූ යම් සත්වයේ යම් රූපයක් දකින්නවා නම් තථාගතයන් වහන්සේගේ ආවර්ජනා කළ සැනින් ඒ සත්වයා දැක්කේ කොහොම රූපයක්ද මේ රූපයේ කොහොම ස්වභාවයක්ද කියලා අවබෝධ කරලා තියෙනවා. යම් ශබ්දයක් ඇහුණත් එහෙමයි. ඒ වගේම ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, විඳක් ආග්‍රහණය කළත් ස්පර්ශ කළත් මේ සියල්ල මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ වගේම මනසින් අරමුණු සොය සොයා ගත්තා වූ අරමුණු පිළිබඳව මනසට පැමිණෙනා වූ අරමුණු පිළිබඳව මනසෙන් නැවත මෙනෙහි කරමින් කල්පනා කරමින් අපි ගන්නා වූ අරමුණු පිළිබඳව සියල්ල තථාගතයන් වහන්සේ දන්නවා. මේ සත්වයා මේ වගේ රූපයක් දැක්කා මේ සත්වය මෙහෙම සත්වයක් ඇරුවා මෙහෙම ගන්ධයක් මෙහෙම රසයක් මෙහෙම ස්පර්ශයක් දැනගත්තා ඒ වගේම මනසට මෙහෙම සිතිවිල්ලක් ආවා මේ අකුසල සිතිවිල්ලක් මේ කුසල සිතිවිල්ලක් මේ සෝමනස සිතිවිල්ලක් මේ දෝමනස සිතිවිල්ලක් මේ ලෝභ මූලික සිතිවිල්ලක් මේ ද්වේෂ මූලික සිතිවිල්ලක් මේ මෝහ මූලික සිතිවිල්ලක් මේ ආදී වශයෙන් සත්වෝ යම් විදිහකට දකින්නේ දැනන්නේ
අවබෝධ කරගන්නේ තථාගතයන් වහන්සේ සියල්ල දකින්නවා තථාගතයන් වහන්සේ සියල්ල දැනගන්නවා මේ තමයි පිළිතුනේ සර්වඥතාඥාන එවමනක් මේ තමම අබ්බඥාසී මේ සියල්ලම තථාගතයන් වහන්සේ මනාව අවබෝධ කළා තථාගතයන් වහන්සේ දන්නවා ඒ වගේම මනාව අවබෝධ කළා බෝධි මූලයේදී මේ සියල්ල මේ රූපයේ ස්වභාවයේ ශබ්දවල ස්වභාවයේ ගන්ධයේ ස්වභාවයේ රසයේ ස්වභාවයේ එවගේම ආග්‍රහණයේ ස්වභාවය සිටිවිලිවල ස්වභාවය ඇහැේ ස්වභාවය කනේ නාසයේ දිවේ ශරීරයේ ස්වභාවය සිතේ ස්වභාවය පංචස්කන්ධයේ ස්වභාවය සතර මහා ධාතුන්ගේ ස්වභාවය එවගේම ආයතන 12 ස්වභාවය ධාතු 18 ස්වභාවය මේ සියල්ලම තථාගතයන් වහන්සේ දන්නවා මැනවි මනාව උතුම් ලෙස කිසිම ඉතිරියක් නැතිව අබ්බඤ්ඤාසීන් අවබෝධ තන් තථාගතස්ස විදිතං හිරු දහසක් නැංගා මම පින්වතුනි මේ සූර්යා දකින්නට සූර්යාගෙන් දකින්න එළියට වඩා හිරු දහසක් පෑගුවොත් එහෙම එළිය නීට වඩා හොඳට දකින්න පුළුවන් එනිසා පින්වතුනි අපේ දැක්මට වඩා සිය දහස් කෝටි ප්‍රකෝටි අසංකේය අප්‍රමේය ගණනකින් තථාගතයන් වහන්සේ මේ සියල්ල දැක්කා තථාගතයන් වහන්සේ මේ සියල්ල දැනගත්තා තථාගතයන් වහන්සේ මේ සියල්ල නොදින් අවබෝධ කළා මේ තමයි පින්වතුනි සර්වඥතා ගුණය තථාගතයන් වහන්සේ සියල්ල දන්නෝ තථාගතයන් වහන්සේ මනාව අවබෝධ කළා තථාගතයන් වහන්සේ සියල්ල හොඳින්ම දැනගත්තා සුවිසුද්ධව දැනගත්තා කිසිම ඉදිරියක් නැතිව දැනගත්තා කියලා මේ සර්වඥ භූමිය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනකොටම මේ මහ පොළව එසේ ස්වාමීන් එසේ නුඹ වහන්සේ ඒ සියල්ල දැනගත්තා කියනවා හා සමානව මේ මහ පොළව සතරාව සහස්රාව නම් වෙන කම්පා වුණා බණ පිරිස රෝමෝත් ගමනේ වුණා බණ පිරිසගේ රෝම කූප රෝමෝත් ගමනේ වුණා ඒ වගේම හිතේ පස්වන ප්‍රීතිය පහළ වුණා සිත සමාධිගත වුණා ඊළඟට බුදුරජාණන් වහන්සේ කීනාසව භූමියට හැරෙනවා බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා යම් විද්ධවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රාහ්මකස්ස සස්සමනම් බ්‍රාහ්මනියා පජ්ජාය සදේව මනුස්සාය දික්ඛං සතං උතං විඤ්ඤාතං පත්තං පරිවේසිතං අනුවිචරිතං මනසා තං තථාගතෝ න උපට්ඨාසි මේ තමයි කීනාසව භූමිය ලෝකරා බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත සමන බ්‍රාහ්මණයන් සහිත මේ මනුෂ්‍යයන් සහිත සියලු සත්ත්ව ප්‍රජාව යම් රූපයක් දකින්නවා නම් ශබ්දයක් අසනවා නම් ඒ වගේම ගන්ධයක් ආග්‍රහණය කරනවා නම් රසයක් රස විඳිනවා නම් ස්පර්ශයක් දැනගන්නවා නම් සිතක් සිතනවා නම් අරමුණු වශයෙන් සිතනවා නම් ඒ වගේම අරමුණු සිත සිතා කාලය ගත කරනවා නම් මේ සියල්ලම තථාගතයන් වහන්සේ මේ සියල්ලම කෙරෙහි තණ්හා මාන දික්ටි වශයෙන් ගන්නේ නැහැ. තථාගතයන් වහන්සේට මේ සියල්ල කෙරෙහි කෙලෙස් හටගන්නේ නැහැ. තථාගතයන් වහන්සේ සවාසන සකල ක්ලේශයන්ගෙන් ප්‍රහීණ වුණා පින්වතුනි බෝධි මණ්ඩලයේ. වාසනා සහිත කෙලෙස් කියන්නේ සසර පුරුදු. පින්වත් රහතන් වහන්සේලාට සසර පුරුදු තියෙනවා. පසේ බුදුවරයන් වහන්සේලාට සසර පුරුදු තිබෙනවා. දැන් පිළිඳවත් රහතන් වහන්සේ අපි අහලා තියෙනවානේ මේ පින්වතුලා දන්නවා වසලවාදයෙන් තමයි කතා කළේ. ඇයි ආත්ම භාව 500ක බ්‍රාහ්මණ කුලයේ උසස් කුලයේ මානේ කියන මේ පුරුද්ද නිසා අරිහත්ත්වයට පත් උනා කෙලෙස් නැසුවත් අර පුරුද්ද තිබුණා. සමහර රහතන් වහන්සේලා පින්වතුනි තමන්ගේ චරිත ස්වභාවයන් පෙන්වුම් කළා ඒ කතා ප්‍රවෘත්ති බලනකොට. එනිසා බුදුරජාණන් වහන්සේ පින්වතුනි එසේ සසර පුරුදු නැහැ. ඒ වාසනා සහිත සසර පුරුදු සහිත සියලු සකල ක්ලේශයන්ගෙන් දුර වුණා. එනිසා සියලු බුදුවරයන් වහන්සේලාගේ ස්වභාවය සර්වඥතාඥානයේ ස්වභාවය සමානයි. තවත් බුදුවරයෙකුට විතරයි සමාන වෙන්නේ. එනිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් දුරු කරපු නිසා දුරු වුණු නිසා ලෝකයා දකින්න තමන් වහන්සේ දකින්න ලෝකයා අහන තමන් වහන්සේ අහන ලෝකයා ආග්‍රහණය කරන තමන් වහන්සේ ආග්‍රහණය කරන ලෝකයා රස විඳින තමන් වහන්සේ රස විඳින ලෝකයා ස්පර්ශ කරන තමන් වහන්සේ ස්පර්ශ කරන ලෝකයා සිතන තමන් වහන්සේ සිතන කිසිම දෙයක් කෙරෙහි කිසිම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතිවිලි කෙරෙහි
තෘෂ්ණාවක් නැහැ, මානයක් නැහැ, දික්තියක් නැහැ, කිසිම ක්ලේශයක් නැහැ. තථාගතයන් වහන්සේ මහා කීනාශ්‍රවයි කියන කීනාශ්‍රව භූමියයි දෙවෙනි වතාවට ප්‍රකාශ කළේ දේශනා කළේ. ඒ අවස්ථාවේදී මේ මහ පොළව දරන්න බැරුව මහ පොළව සතරාව සහස්‍රාව නම්මින් කම්පා වුණා. ඒ මහ පොළව කම්පා වුණු දැන කම්පා වීම දැනුණු ස්වාමීන් වහන්සේලාට තව තවත් ප්‍රීතිය පහළ වුණා. සිත සමාධිගත වුණා. ඊළඟට තුන්වෙනිම සත්‍ය භූමිය. යං විද්ධවේ සදේව කස්ස ලෝකස්ස සමහර කස්ස සබ්‍රහ්ම කස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය දික්ඛං සතං මුතං විඤ්ඤාතං බත්තං පරියේචිතං අනුවිචරිතං මනසා තමහං ඥානාමීති වදෙයං තම් තමස්ස මුසා තමහං ඥානාමි නජානාමීති වදෙයං තම් පස්ස තාරිසමේව තමහං නජානාමීති නේ න නජානාමි නේව ජානාමීති වදෙයං තම් මමස්ස කලී. මේ තමයි පිළිතුරු සත්‍ය භූමිය. බුදුරජාණන් වහන්සේ සත්‍ය ප්‍රකාශ කරනවා. කුමන්ද සත්‍ය මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත සමනන් බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාව තුළ ඇසෙන් රූපයක් දකිනවා නම්, කනෙන් ශබ්ද අහනවා නම්, නාසයෙන් ගඳ සුවඳ දැනනවා නම්, දිවෙන් ආග්‍රහණය කරනවා නම්, දිවෙන් නාසයෙන් ආග්‍රහණය කරනවා නම්, දිවෙන් රස විඳිනවා නම්, ශරීරයෙන් ස්පර්ශ කරනවා නම්, ඒ වගේම සිතින් සිතනවා නම්, නැවත නැවත සිතනවා නම්, කල්පනා කරනවා නම්, මේ සියල්ලම මම දන්නවා කියලා කිව්වොත් ඒක බොරුවක්. බුදුජානක සදේශනා තමහං ඥානාමීති වදෙයං තමමස දුසා. මෙන්න පිළිතුර බුදුරජාන් වහන්සේ දැන් පරමාර්ථයටයි හැරෙන්නේ. සම්මුතියෙන් දේශනා කළා මම කියන බුදුරජාණන් වහන්සේ දන්නවා. මම අවබෝධ කළා. මම ප්‍රකටව අවබෝධ කළා, ප්‍රකටව දැනගත්තා. ඒ වගේම මම ඒ කිසිම දෙයක් කෙරෙහි තණ්හා මාන දිට්ඨි වශයෙන් ගන්නේ නැහැ කියලා භූමි දෙකක් ප්‍රකාශ කළා. සර්වඥතා භූමිය, ඒ වගේම කීනාසල භූමිය. එතන මම කියලා සඳහන් කළේ පින්නතුනි සත්පුද්ගල සංඥාවෙන් නොවේ. සත්පුද්ගල සංඥාවෙන් බුදුරජාණන් වහන්සේලා කතා කරන්නේ නැහැ. මම කියන සත්වයෙක් ඉන්නවා කියන දෘෂ්ටියක් බුදුවරුන්ට නැහැ. නමුත් පින්නතුනි ලෝකයාට ධර්ම දේශනා කිරීම පිණිස මම දනිමි, මම දකිමි, මම අවබෝධ කෙලිමි කියලා මේ විවාහාරය අවශ්‍ය වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ සත්‍ය භූමියේ දේශනා කළා මේ මම නෙමෙයි දැක්කේ. මම දැක්කා කිව්වොත් ඒක මුසාවක්. මොකද මෙතන තියෙන්නේ පංචස්කන්ධයක්. බුදුරජාණන් වහන්සේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය. ඒ වගේම මේ මේ පංචස්කන්ධය, ඒ වගේම ධාතු 18ක්, ඒ වගේම නාම රූප දෙකක්, ඒ වගේම ආයතන 12ක්, මෙන්න මේ සත්වයේ පුද්ගලයේ ආත්මයක් කියලා දෙයක් නැහැ. එහෙනම් මම දන්නවා කිව්වොත් ඒක මුසාවක්. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ පරමාර්ථ පැත්තෙන්. මුලින් දේශනා කළේ සම්මුතිය. ඒ වගේම ඒ සියලුම දේවල් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතිවිලි පිළිබඳව මම දන්නවා දන්නේ නැහැ කිව්වොත් ඒකත් ඒ වගේ මුසාවක්. මම දන්නවා කිව්වොත් සත්පුද්ගල ආත්ම භාවයෙන් මම දන්නවා කියන එක ඒක මුසාවක්. මම දන්නේ නැහැ කිව්වොත් ඒකත් මුසාවක්. මම දන්නේ නැහැ නොදන්නේ නැහැ කියලා කිව්වොත් ඒකත් මගේ දෝෂයක්, ඒකත් මුසාවක් හා සමානයි. එනිසා බුදුරජාණන් වහන්සේ මම දන්නවා කියලා කියන්නේ සත්පුද්ගල සංඥාවෙන් තොරයි. මම දන්නේ නැහැ කියලා කවදාවත් බුදුරු ප්‍රකාශ කරන්නේ නැහැ. එහෙම දන්නේ නැහැ කියලා ප්‍රකාශ කළා නම් ඒ බුදුරෙක් නොවේ. එනිසා මම දන්නේ නැහැ කියන කාරණේ බොරුවක්, ඒක මගේ මුසාවක්, ඒ වගේම එහෙම කිව්වොත් මගේ ඒක දෝෂයක්. එනිසා බුදුරජාණන් වහන්සේ මම දන්නවා කියන කාරණේ මුසාවක්, මම දන්නවා දන්නේ නැහැ කිව්වොත් ඒකත් ඒ විදිහම මුසාවක්, ඒ වගේම මම දන්නේත් නැහැ නොදන්නේත් නැහැ කිව්වොත් ඒකත් මාගේ දෝෂයක්මයි. එනිසා මේ මහණෙනි මාන සත්‍ය භූමියයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව පරමාර්ථ සත්‍යයයි මේ දේශනා කළේ සත්පුද්ගල සංඥාවෙන් තොරයි. තථාගතයන් වහන්සේ මේ සත්‍ය දේශනාවට වදාලා ඒ සත්‍ය භූමියේ දේශනාව අවසානයේදී මේ මහ පොළව කම්පා වෙන්න පටන් ගත්තා. ඒ ස්වාමීන් වහන්සේලා 500 රෝමෝත්ගමනේ වුණා. ඒ ස්වාමීන් වහන්සේලා 500 පස්වන ප්‍රීතිය පහළ වුණා. තව තවත් සිත සමාධිගත වුණා.
ඊළඟට තථාගතයන් වහන්සේ ශූන්‍යතා භූමිය දැන් මේ කාරණය සත්‍ය භූමියෙන් පස්සේ පරමාර්ථයටයි බුදු පියාණන් වහන්සේ හැරුණේ. ඒ පරමාර්ථයට හැරුණු තථාගතයන් වහන්සේ දැන් ශූන්‍යතාව ගැඹුරු ධර්මයක් දේශනා කොට වදාළා. ඉති කෝ භික්ඛවේ තථාගතෝ දක්ඛා දක්ඛබ්බං නිට්ඨං මඤ්ඤති අදිට්ඨං මඤ්ඤති දක්ඛබ්බං නමඤ්ඤති දක්ඛාරං මඤ්ඤති සුතා සෝතබ්බං සුතං නමඤ්ඤති අසුතං නමඤ්ඤති සෝතබ්බං නමඤ්ඤති සෝතාරං නමඤ්ඤති මුතා මුතබ්බං මුතං නමඤ්ඤති අමුතං නමඤ්ඤති මෝතබ්බං නමඤ්ඤති මෝතාරං නමඤ්ඤති විඤ්ඤාතා විඤ්ඤාතබ්බං විඤ්ඤාතං නමඤ්ඤති අවිඤ්ඤාතං නමඤ්ඤති විඤ්ඤාතබ්බං නමඤ්ඤති විඤ්ඤාතාරං නමඤ්ඤති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දකගත යුතු යමක් දකින්නවා නම් ඒ දැක්කා කියලා තණ්හා මාන දිට්ඨි වශයෙන් තථාගතයන් වහන්සේ ගන්නෙ නෑ. ඒ නොදැක්කා කියලා තණ්හා මාන දිට්ඨි වශයෙන් ගන්නෙ නෑ. ඒ නොදැක්ක දේ දැක්ක දේ තණ්හා මාන දිට්ඨි වශයෙන් ගන්නෙ නෑ. නොදැක්ක දේ තණ්හා මාන දිට්ඨි වශයෙන් ගන්නෙ නෑ. ඒ වගේම යම් දැකිය යුතු දෙයක් තියෙනවා නම් ඒ පිළිබඳව තණ්හා මාන දිට්ඨි වශයෙන් ගන්නෙ නෑ. දැක්කා වූ පුද්ගලයා පිළිබඳව තණ්හා මාන දිට්ඨි වශයෙන් ගන්නෙ නෑ. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ ශූන්‍යතාව. ඒ වගේම පින්නතුනි ලෝකේ යම් විශ්වයේ යම් ඇසිය යුතු දෙයක් තිබෙනවා නම් තථාගතයන් වහන්සේ ඒ ඇසුවා නම් ඒ ඇසූ දේ තණ්හා මාන දිට්ඨි වශයෙන් ස්පර්ශ කරන්නේ නෑ ගන්නෙ නෑ. ඒ වගේම යමක් නොඇසුවා නම් ඒ නොඇසූ දේ පිළිබඳව තණ්හා මාන දිට්ඨි හටගන්නේ නෑ බුදුරජාණන් වහන්සේට. ඒ වගේම ඇසිය යුතු යමක් තියෙනවා නම් ඒ පිළිබඳව තණ්හා මාන දිට්ඨි හටගන්නේ නෑ බුදුරජාණන් වහන්සේට. අසන පුද්ගලයා පිළිබඳව තණ්හා මාන දිට්ඨි හටගන්නේ නෑ. ඒ වගේම නාසයෙන් දිවෙන් ශරීරයෙන් ආග්‍රහණයක් කරනවා නම් ඒ වගේම රස විඳිනවා නම් ස්පර්ශ කරනවා නම් මේ සියල්ල පිළිබඳව බුදුරජාණන් වහන්සේ තණ්හා මාන දිට්ඨි වශයෙන් ගන්නෙ නෑ. ඒ වගේම රස ආග්‍රහණය නොකළා වූ රස නොවින්දා වූ ස්පර්ශය නොකළා වූ යමක් වෙනවා නම් ඒ පිළිබඳව තණ්හා මාන දිට්ඨි වශයෙන් ගන්නෙ නෑ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඒ ආග්‍රහණය කළ යුතු ස්පර්ශ කළ යුතු ඒ වගේම රස විඳිය යුතු යමක් තියෙනවා නම් ඒ කිසිම දෙයක් පිළිබඳව තණ්හාවක් මානයක් දිට්ඨියක් ඇති වෙන්නේ ඒ වගේම ආග්‍රහණය කළ ස්පර්ශ කළ ඒ වගේම රස විඳ යම් පුද්ගලයෙක් සිටිනවා නම් ඒ පුද්ගලයා පිළිබඳව තණ්හා මාන දිට්ඨි වශයෙන් ගන්නෙ නෑ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සිටිය යුතු දැනගත යුතු යම් කරුණක් තිබෙනවා නම් යම් සිටිවිල්ලක් තිබෙනවා නම් ඒ සිටිවිල්ල දැනගත්තා කියලා ඒ දැනගත්තා වූ සිටිවිල්ල පිළිබඳව තණ්හා මාන දිට්ඨි වශයෙන් ස්පර්ශ කරන්නේ නෑ. ඒ වගේම දැන නොගත්තා වූ යම් සිතිවිල්ලක් තිබෙනවා නම් යම් අරමුණු නොකළා වූ සිතිවිල්ලක් තිබෙනවා නම් ඒ සිතිවිල්ල පිළිබඳව තණ්හා මාන දිට්ඨි වශයෙන් අරමුණු කරන්නේ නැහැ ස්පර්ශ කරන්නේ නැහැ. ඒ වගේම දැනගත යුතු සිටිය යුතු යම් අරමුණක් තිබෙනවා නම් ඒ පිළිබඳව තණ්හා මාන දිට්ඨි වශයෙන් ගන්නේ නැහැ. සිතන පුද්ගලයා පිළිබඳව තණ්හා මාන දිට්ඨි වශයෙන් තථාගතයන් වහන්සේ ශූන්‍යයි. එතකොට පින්වතුනි අපි උදාහරණයකට ගමු දැක්ක දෙයක් මම දැක්කා කියලා කිව්වොත් මේ මගේ දැකීම මගේ දැනීම මගේ අවබෝධය එහෙම නැත්නම් මමයි ඒක දැක්කේ කියලා නැත්නම් මගේ දැකීම කියලා මගේ දැනීම කියලා මගේ ඇසීම මගේ ආග්‍රහණය ඒ වගේම මගේ රසය මගේ ස්පර්ශය මගේ සිතිවිල්ල කියලා ගත්තොත් වෙනතු මෙතන තණ්හාවයි. ඒ වගේම මම දැක්කා මම ඇසුවා ඒ වගේම මම ආග්‍රහණය කළා මම රස විඳා මම ස්පර්ශ කළා මම සිතුවා කියලා ගත්තොත් එතන දිට්ඨිය මම විතරයි දැක්කේ මම විතරයි ඇසුවේ මම විතරයි ආග්‍රහණය කළේ මම විතරයි රස විඳේ මම විතරයි ස්පර්ශ කළේ මම විතරයි සිතයි සිතුවේ කියලා ගත්තොත් එතන මානෙ. එහෙනම් පින්නතුනි පරමාර්ථ වශයෙන් බුදුරජාණන් වහන්සේට මේ තථාගතයන් වහන්සේට තණ්හාව ශූන්‍යයි තථාගතයන් වහන්සේට දිට්ඨිය ශූන්‍යයි තථාගතයන් වහන්සේට මෝහය ශූන්‍යයි තථාගතයන් වහන්සේට මානෙ ශූන්‍යයි නිසා ලෝභ දෝෂ දිට්ඨි කියන මේ කාරණා තමයි පිළිතුරු සංසාරය අපි වැදගෙන යන්නේ. නිසා මේ ලෝභ දෝෂ මෝහ ලෝභ දෝෂ දිට්ඨි කියන කාරණා මෝහය ඇතුළත් වෙන දිට්ඨියට මෙන්න මේ කාරණා තථාගතයන් වහන්සේ ප්‍රහීනයි තථාගතයන් වහන්සේට ශූන්‍යයි තථාගතයන් වහන්සේ
මේ කාරණා තණ්හා මාන දික්ක වශයෙන් ගන්නේ නැහැ. මේ තමයි ශූන්‍යතා භූමිය. ශූන්‍යතා භූමිය අවසානයේදී මේ මහ පොළව සතරාව සහස්‍රාව නම් වීම අම්පා වුණා. ඒ අවස්ථාවේදී මේ 500ක් ස්වාමින් වහන්සේලාගේ සිත් තව තවත් සමාධිගත වුණා. සිත පරමාර්ථයට යොමු වුණා. මේ අවසාන භූමිය ළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාදී භූමිය. ඉතිකෝ භික්ඛවේ තථාගතෝ දික්ඛමුත දික්ඛසුතමුත විඤ්ඤාතබ්බේසු ධම්මේසු තාදීව තාදී තම්මාතපන තාදී තම්මා අඤ්ඤෝතාදී පනීතතරෝවා උත්තරීතරෝවා පනීතතරෝවා නත්තේති වදාමි ඉති. මහණෙනි, තථාගතයන් වහන්සේ දකින අසන විඳින එවැගේම දැනගන්නා වූ සියලු අරමුණු කෙරෙහි නොසැලෙන ගුණයෙන් යුක්තයි. තාදී ඒ අරමුණු හොඳයි කියලා උඩගුවීමක් නැහැ. ඒ අරමුණු නරකයි කියලා දුක්වීමක් නැහැ. එනිසා තථාගතයන් වහන්සේ ඒ සියලු අරමුණු කෙරෙහි දිට්ඨ සුත මුත විඤ්ඤාතබ්බේසු ධම්මේසු ඇසෙන් දකින, කනෙන් අහන, නාසයෙන් දිවෙන්, ශරීරයෙන් ආග්‍රහණය කරන, රස විඳින, ස්පර්ශ කරන, සිතින් සිතන සියලුම අරමුණු කෙරෙහි තමන් වහන්සේ ඒ ගන්නා අරමුණු කෙරෙහි ලෝක ධාතුවේ විශ්වයේ ඉන්න සියලු සත්වෝ ගන්නා අරමුණු කෙරෙහි තථාගතයන් වහන්සේ සැලෙන්නේ නැහැ. තාදී ගුණෙන් යුක්තයි. තාදී ගුණෙන් සමන්නාගතයි. තම්හාජපන තාදී තම්හා අඤ්ඤෝ තාදී උත්තරීතරෝ වා පනීතතරෝ වා නත්ථීති වදාමි. ඒ තථාගතයන් වහන්සේගේ නොසැලෙන ගුණයට වඩා ශ්‍රේෂ්ඨ නොසැලෙන ගුණයක්, උත්තරීතර නොසැලෙන ගුණයක්, උතුම් නොසැලෙන ගුණයක් වෙන කිසි සත්වයකට නැතයි මහණෙනි මා දේශනා කරනවා. තථාගතයන් වහන්සේ තරම් නොසැලෙන ගුණයක් කිසිම සත්වයකට නැහැ පින්වත්නි. මේ තමයි තාදී භූමිය. තාදී භූමිය අවසානයේදී මහ පොළව සතරාව සහස්‍රාව නම් වීම කම්පා වුණා. ඒ අවස්ථාවේදී මේ ස්වාමීන් වහන්සේලා තව තවත් සමාධිගත වුණා. ඒ සමාධිගත වීම අවසානයේදී මේ ස්වාමීන් වහන්සේලා 500 සෞතලස්නස මහා රහත් භාවයට පත් වුණා. ඒ වගේම ඒ සිටියා වූ බොහෝ පිරිසක් මගඵල නිවන් සුව අවබෝධ කරගන්න තියුණා. එනිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට කාලකාරාම සූත්‍ර අනුසන්ධි පහකින් දේශනා කොට වදාරලා අවසානයේ මෙන්න මෙහෙම දේශනා කරනවා. යං කිංචි දිට්ඨං සුතං මුතං වා අජ්ජෝසිතං සච්ච මුතං පරේසං නතේ සුතාමි සය සංහුතේසු සච්ඡං මුසං පාපි පරං දහේයං. මේ ලෝක සංවාසයේ ඉන්නා වූ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතිවිලි වලට ඇලුනා වූ යම් සත්වෝ පිරිසක් වෙත්නම් යම් කිංචි දිට්ඨං සුතං මුතං වා අජ්ජෝසිතං සච්ච මුතං පරේසං. මේ සියල්ල සත්‍යයි කියලා යම් කිසි සත්වෝ පිරිසක් සිතනවා නම් මේ ලෝකේ වාසය කරන ලෝක සංවාසය තුළ වාසය කරන දැක්කා වූ ඇසුවා වූ ආග්‍රහණය කළා වූ රස විඳා වූ ස්පර්ශ කළා වූ සිතුවා වූ මෙන්න මේවා පිළිබඳව යම් කිසි සත්වයේ ඇත්තයි කියලා හිතනවා නම් නතේසු තාදී සයසංතේසු සත්‍යං මුසංවාපි පරන්දහිය. බුදුරජාණන් වහන්සේ මේවා ඇත්තද මේවා බොරුද කියලා කාගෙන්වත් විචාරන්නේ නැහැ. තා මේ සියලු දේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ තාදී ගුණෙන් යුක්තයි. එනිසා ලෝක සත්වයා මේවා හොඳයි මේවා නරකයි කියලා එක එක්කෙනාගෙන් අහලා තමයි පිරිසකින් අහලා තමයි ඒවා විශ්වාස කළේ. එවගේම ඒවා පිළිබඳ හරි විනිශ්චයක් නැහැ ලෝක සත්වයා කෙරෙහි. හරි නිශ්චයක් නැහැ ලෝක සත්වයා මේ රූප ශබ්ද ගන්ධ රස විස්පර්ශ කෙරෙහි නිරන්තරයෙන්ම ඇලෙනවා ගැලෙනවා ගැටෙනවා පැටලෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කාගෙන්වත් මේවා අහලා නෙමෙයි. නතේ සුතාදී සාය සම්මුතේසු සච්ඡං සංවාපි පරං දහේ යමනුන්ගෙන් අහලා නෙමෙයි. තථාගතයන් වහන්සේ අවබෝධ කරලම මේ ධර්මතා මේ අරමුණු කෙරෙහි කිසිම දවසක ගැටෙන්නේ නැහැ, කිසිම දවසක ඇලෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ නොසැලීමේ තාදී ගුණය ස්ථීරයි සුසිත්ථීරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැවත දේශනා කරනවා. ඒතංච සල්ලංච පටිගච්ඡ ඒතංග සල්ලං පටිගච්ඡ දිස්වා අජ්ජෝසිතං අජ්ජෝසිතං යත්ත ප්‍රජා සන්තා.
Janami pasami tateva etan ajjositan atti tathagatananti. Budhurjana bahasa desana karana. Etan ca sallam patigaccha viswa ajjositan yatta paja visatta. Me prajava nirantarenma me roopa shabda gandha rasa sparsha karehi tanha mana dittiyen yuktai. Enam me tanhava namati hula මානිය නැමැති උල ඒ වගේම දික්කිය නැමැති උල තථාගතයන් වහන්සේ තුල නැහැ. තථාගතයන් වහන්සේ මේ හොල් හොදට දැක්කා. තථාගතයන් වහන්සේ මේ හොල් ඔක්කොම නැති කළා. එනිසා ඥානාමි පස්සාමි තතේ වේතං අජ්ජෝසිතං නත්ති තථාගතං. එනිසා මේ සියලු හොල් මම දුටුවා. මේ සියලු හොල් මම අවබෝධ කළා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කෙරෙහි තණ්හා මාන දිට්ඨි ද්වේෂ මෝහ මේ සියල්ල තථාගතයන් වහන්සේ දුරුකලා දැක්කා දුරුකලා ඒ වගේම අවබෝධ කළා අජ්ජෝසිතන්නත් තථාගතයන් වහන්සේලාට මේ කිසිම දෙයක් කෙරෙහි ඇලීමක් නැහැ කියන කාරණේ අවසාන ගාථා දෙකකින් දේශනා කොට වදාරලා බුදුරජාණන් වහන්සේ කාලකාරාම සූත්‍රය අවසන් කොට වදාරනවා එනම් පිටතින් මේ කාලකාරාම සූත්‍රය අංගුත්තර නිකාය චතුක්ක නිපාත ගුරු වේල වර්ගයේ හතරවෙනි සූත්‍රයේ හැටියට සඳහන් වෙන්නේ එනිසා බුදුගුණ සම්පන්නිත දීර්ඝ සූත්‍ර දේශනාවක් වචන වශයෙන් ඉතාමත් කෙටි එනිසා හැමදෙනාටම කටපාඩම් කරගන්න වටින සූත්‍රයක් බොහොම ලේසි සමාන පද පිළිවෙලක් තිබෙන්නේ ඒ සූත්‍රයේ සත්‍යයනා කරන්න සත්‍යයනා කරන්න ඒ සූත්‍රයේ යෙදෙන්නේ යෙදෙන්නේ ඒ සූත්‍රයේ මෙනෙහි කරන්න මෙනෙහි කරන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැබෑ ශ්‍රද්ධාව පහළ වෙනවා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි සැබෑ විශ්වාසය ගොඩනගෙනවා එනිසා තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ අවබෝධය දේශනා කොට වදාළේ ලෝක සත්‍යය කෙරෙහි මහා කරුණාවෙන් මිසක් තණ්හා මාන දිට්ඨියෙන් නොවන බව තවතවත් හොඳට පැහැදිලි වෙනවා එනිසා පින්තුනේ මෙන්න මේ බුදු ගුණ මෙන්න මේ බුද්ධ ඥාන පිළිබඳව නැවත නැවත සිහි කිරීමෙන් තමයි පින්තුනේ ශ්‍රද්ධාව කියන කාරණේ දියුණු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ එනිසා මේ ලෝක සම්නිවාසයේ ලෝක සත්‍යය කෙරෙහි ඇත්තව පැහැදිලි බුදුරජාණන් වහන්සේට පැහැදිලි අවබෝධයක් තිබුණා ඒ ਸਰවඥතා ඥානයෙන් සියල්ල අවබෝධ කළා එනිසා මේ අවබෝධයේ පින්තුනේ අපි අපේ ජීවිතයට ගලපා ගන්නට ඕනේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ විදිහට අපිට අවබෝධ කරගන්න බැහැ නමුත් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කරනවා කුමක්ද දේශනා කරන්නේ තණ්හා මාන දිට්ඨියෙන් තොර වෙන්න කියලා එහෙනම් තණ්හා මාන දිට්ඨි කියන්නේ කුමක්ද කියලා මුලින් තේරුම් ගන්න ඕනේ ඒ තේරුම් ගැනීම නම් පින්වත්නි සිත පිළිබඳව අපි අවබෝධය ඇති කරගන්න ඕනේ සිත කියන්නේ කුමක්ද ලෝභය කියන්නේ කුමක්ද ද්වේෂය කියන්නේ කුමක්ද මෝහය කියන්නේ කුමක්ද අලෝභය කියන්නේ කුමක්ද අදෝෂය කියන්නේ මොකක්ද අමෝහය කියන්නේ කුමක්ද තණ්හා මාන දිට්ඨි කියන්නේ කුමක්ද කුසලය කියන්නේ කුමක්ද සද්ධාව කියන්නේ කුමක්ද මේවා හොඳට තේරුම් ගන්න ඕනේ පින්වත් බුද්ධ ශාසනය කියන්නේ ස්වයං පරීක්ෂණය සිත සම්බන්ධව ස්වයං පරීක්ෂණය එනිසා අපි ලෝක සම්මතයට කුසල් කරනවා කියලා කරනවා දන් දෙනවා සීල් රකින්නවා එවැන්නම නොයේ කුසල් කරනවා පින් කරනවා නමුත් පින්තුනේ තමාගේ හිත ස්වයං පරීක්ෂණයට ඒ අවස්ථාවේ දිලක් කරගන්නේ නැහැ. ඒක මහා පාඩුවක්. එනිසා ලෝක සම්මතයට කුසල් කළා කියලා අපි කුසල් කළා පිනක් කළා පිනකට සම්බන්ධ වුණා කියලා සතුට වෙනවා. නමුත් ඇත්තට මේ අවස්ථාවේදී තමන්ගේ චිත්ත සංතානය තුළ ලෝභය අඩු වුණාද, ද්වේෂය අඩු වුණාද, මෝහය අඩු වුණාද, තණ්හා මාන දිට්ඨි අඩු වුණාද, අලෝභය දියුණු වුණාද, අදෝෂය දියුණු වුණාද, අමෝහය දියුණු වුණාද කියලා සොයලා බලන්න වටිනවා. ඒක තමයි ස්වයං පරීක්ෂණය කියන්නේ. ඒ අනුවයි පින්නතුනේ කුසලයකට අපි සහභාගි වුණාට පිරිසක් එකතු වෙලා කරන කුසලයක් තිබෙනවා නම් ඒ කුසලයේ පින්කමට අපි සහභාගි වුණාට අපේ හිතේ හරියට ලෝභ ද්වේෂ මෝහ වැඩුණොත් අලෝභ අදෝස මෝහ දුර්වල වුණොත් අනිවාර්යයෙන් අපිට පින තුල පින කියන සමාජයේ තුල අකුසලයේ තමයි අපිට වෙලා තියෙන්නේ එනිසා මේවා නිරන්තරයෙන්ම ස්වයං පරීක්ෂණයට භාජනය කරන්න නිරන්තරයෙන්ම ස්වයං පරීක්ෂණයට භාජනය කරන්නට ඕනේ. එසේ භාජනය කර කර නිරන්තරයෙන් තමන් ඉදිරියට යන්න ඕනේ මේ ධර්ම මාර්ගයේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මාර්ගය. එනිසා තණ්හා මාන දිට්ඨි ලෝභ දේශ මොහ දුක වැඩි කරන මාර්ගයයි. ඒ වගේම අලෝභ අදෝස මොහ තණ්හා මාන දිට්ඨියෙන් දුරු වීම දුක අඩු කරන මාර්ගය හැටියට බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නා. එනිසා සර්වඥතා ඥානය පිළිමන විශ්වාසයයි ශ්‍රද්ධාව කියලා කියන්නේ එහෙනම් අපිට දකින්න බැරි දේ අපිට අහන්න බැරි දේ අපිට
ඒ වගේම අපිට අවබෝධ කරගන්න බැරි දේ බුදුරජාණන් වහන්සේ දැක්කා සුව අවබෝධ කළා දැනගත්තා ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපයෝගී කරගෙන ශ්‍රද්ධාව දියුණු කරගෙන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විශ්වාස කරගෙන ඒ අවබෝධය අපේ ජීවිත වලට ගලපා ගැනීමයි මේ ධර්මානුශාසනාවේ වැදගත්ම කාර්යභාරය වෙන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ තණ්හා මාන දිට්ඨි වශයෙන් ලෝභ දේශ මොහ වශයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි ගන්නෙ නැහැ නමුත් අපිට එහෙම ගන්නේ නැතුව ඉන්න පුළුවන් කමක් නැහැ ඒක අපේ හිතේ ස්වභාවය කුමක් නිසාද අපි සර්ව සම්පූර්ණයෙන් කෙලෙස් නොනසපු නිසා පින්වත්නි කෙලෙස් නසන්න නම් අපි කෙලෙස් ඇති වෙන ක්‍රමයේ ඉස්සලා දැනගන්න ඕනේ එහෙම ඒ වගේම කෙලෙස් අඩු කර ගන්න ක්‍රමයේ දැනගන්න ඕනේ කෙලෙස් වැඩි වීමෙන් දුක වැඩි වෙන බව දැනගන්න ඕනේ කෙලෙස් අඩු වීමෙන් දුක අඩු වෙන බව තේරුම් ගන්න ඕනේ මෙහෙම පුරුදු වීමෙන් තමයි පින්වත්නි කොයි මොහොතක හරි කෙලෙස් නසන්න පුළුවන් නැතෝ ප්‍රාර්ථනා කළ බවමින් කෙලෙස් නැසෙනවා නෙවෙයි. පින් කළ බවමින් කෙලෙස් නැසෙනවා නෙවෙයි. පින තුලත් ඔබේ චිත්තසංතානය තුල අපේ චිත්තසංතානය තුල තණ්හා මාන දිට්ඨි වැඩෙනවා නම් කොහොමද පින්තුමි කෙලෙස් නැසෙන්නේ? එනිසා පින්තුමි අපේ නිරන්තරයෙන්ම සිතට ගන්නට ඕනේ ස්වයං පරිචයයේ සිත ලක් කරගෙන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අපේ ජීවිතයට ගලපගෙන මේ ගමන ගොස් වහවහාම බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළ දුකින් නිදහස් වෙන මාර්ගයමයි බුදුරජාණන් වහන්සේ භවයේ රැඳී සිටීම සුළු මොහොතක්වත් වර්ණනා කළේ නැහැ නිසා භවයෙන් එතර වීම සඳහා වහවහාම මේ ධර්ම දේශනාව මේ හැමදෙනාට ශක්තියක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා එනිසා මේ අවස්ථාවේදී මිසෙල් ගොඩනගා ගන්න ප්‍රේදන සකල විකල්පතල ශක්තිය බුදුමන සම්පින්නන දේශනාව එවාගේ බුද්ධානුස්සති භාවනාව එවාගේ බුදුගුණ සත්‍යහායනාව බුදුගුණ මනසිකාරය බුදුගුණ ශ්‍රවණය මිසෙල් ගොඩනගා ගන්නට ඉතින සකල විකල්පතල ශක්තිය විශේෂයෙන්ම ගෞතම සරුවක් සම්මා සම්බුද්ධ ශාසනයේ බොහෝ කාලයක් නිර්මලව පවතිවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ශාසන භාරධාරී සංඝ පිටුණු වහන්සේලා ප්‍රධාන විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නය තුල සියලු ස්වාමීන් වහන්සේලාට නිදුක් බව නිරෝගී බව සුවපත් බව පිණිස සියලු ශාසන කර්මතාර්ථයන් ඉෂ්ටසිද්ධ කර ගැනීම පිණිස අමා මහ නිවණින් පරම සංසිල්ල පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සමස්ත දිව්‍ය රාජ සමෝහයා මේ කුසල අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දැහැමි රැකවරණය ආරක්ෂා මේ හැම දිනාට ඒ වගේ මහා සංඝරත්නයට මේ විහාරස්ථානය තුළ මේ හැමති ලැබේවා දෙවියොත් වහවහාම නිවනින් සැනසෙත්වා කියලා දෙවියන් පිටින් අනුමෝදන් කරනවා. ඒ වගේම නමින් මහා ප්‍රාප්ත පින් බලාපොරොත්තු වුණු මේ ස්ථානයේ හදා වඩා පරලෝක ප්‍රාප්ති අන්තාක් මේ පරිලෝකීය පින්තුන් වෙත්නම් ඒ සියලු පින්තුන් මේ කුසල අනුමෝදන් වෙත්වා බෝසක ලබත්වා ලැබෝසක වැඩි දියුණු කර ගනිත්වා වහවහාම දුකින් නිදහස් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එවගේ මිහිතයිම දහස් සියලු සත්වෝනි දුක්ඛේත්වා නිරෝධීත්වා සෝපත්ත්වා නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරන අතර අද උදෑසන ඒ සීල සමාදානයේ සදා යෙදුණු පින්තුන්ට එවගේ ධර්ම ශ්‍රවණයේ සදා බැඳුණු පින්තුන්ට උදෑසන දාන දහවල් දාන විලම්පසාදී පින්නම පින්තුන්ට එවගේම දායකකාරක සංඝදායක උපස්ථායක නිලධාරී හැම දිනාටම මේ කුසල අනුමෝදන් වීමෙන් මෙල වායු වර්ණ සක බල ප්‍රඥා දිනු වේවා කරණකින ධාර්මික කටයුතු සකල සම්මයා ප්‍රාර්ථනා ඉච්ඡිත වේවා අතීත අකුසල කර්ම විපාක වාර යටපත් වේවා අතීත පාරමිතා ශක්ති මතු වේවා මේ බුද්ධ ධාතනයේ පිහිට කරගෙන අප්‍රමාදීව සීලාදී ගුණ දහම් දිනු කරගෙන වහවා සසර දුකින් එතරව මා මහ නිවන් සැනසීම පිණිස මේ කුසල පාරමී කුසල වේවා කියලා ප්‍රාර්ථනා පිටුවා ගන්න දෙවියන්ට ඥාතීක පින් අනුමෝදන් කොට ප්‍රාර්ථනා මුදුන්පත් කර ගන්න ධර්මෝ ඥාති නම් හෝතු සුඛිතා හුඤ්ඤාතෝ
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාව සමාගමෝ සතං සමාගමෝ භවතු නිබ්බාන පත්‍ය ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවම්මෝ සබ්බ දුක්ඛාමන්තු නිසලේ මාත නිවන් අවබෝධය පිණිසම හේතු වේවා වාසනා සබ්බීති යෝවිවක්ඛන්තු සම්මරෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී භායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධා භාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාන භාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාන භාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නේවච නතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු